බුද්ධරත්නයටද ධම්මරත්නයටද සංඝරත්නයටද අපගේ නමස්කාරය වේවා මරදාන සාහිත්‍ය පොත් පියසේ ගරු උපසභාපති නන්දලාල් උදේ මුණසිං මහතා විසිනුයි මල් පූජා කිරීම මේ අවස්ථාවේ සිදු කරනු ලබන්නේ ඒ වගේම මෙත් සිත පුවත්පතේ ගරු උපසභාපතිනිය චන්ද්‍රා හේරත් මෙතිනිය විසින් පහන් පූජාව සිදු කරනු ලබනවා අපි ජාතියක් හැටියට අඳුරට සාප නොකරන ජාතියක් ආලෝකයට ඇලුම් කරන ජාතියක් අඳුරෙන් එළියට යන්නට උත්සාහ කරන ජාතියක් ආලෝකයෙන් ආලෝකයට යන්නට අපි හැමදෙනාම කැමතියි ඒ නිසායි දහම් සේසත නැවුම් වැඩසටහනක් අද සිට ඔබට තිළන කරන්නේ අද අපේ වැඩසටහනෙට බොහෝ දහම් කාරණා කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අපේ මාතෘකාව වෙන්නේ කර්මය සහ ධර්මය ඔබ බොහෝ සමීප කාරණාවක් කර්මය ධර්මය අද අපේ වැඩසටහනට කර්මය සහ ධර්මයේ පිළිබඳව කතා බහ කරන්නට ඊටාමත්ම අද දවසේ අපේ රටේ ඉන්න ප්‍රාමාණික විද්වතෙක් ඒ වගේම අද මේ පිළිබඳව පොත් මාලාවක් සම්පාදනය කරපු ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පෝజ్యපාද අවසරයි නම කියන්නට අපේ පාතේගම ඥානිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාදාභිවන්දනින් ආදරෙන් ගෞරවෙන් ආරම්භයෙන් පිළිගන්නවා එවගේම අද අපේ වැඩසටහනට කර්මය සහ ධර්මයේ පිළිබඳව කතා බහ කරන්නට අපේ රටේ සිටින තවත් එවැනිම යුගකාරක ප්‍රාමාණික උගතෙකුට අපි ආරාධනා කරා එතුමා මෙත්සිත පුවත්පතේ ගරු සභාපති පොල්ගහවෙල මෛත්‍රී සේවන ආරාමයේ නිර්මාතෘවර පාරම්පරික දේශීය වෛද්‍ය ඒ වගේම වෛද්‍ය ශිරෝමනී වෛද්‍ය කීර්ති මේ වගේ ගෞරවනාම් බොහොමකින් පිදුම් ලැබූ දේශීය වෛද්‍ය ඒ වගේම ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනේ විශේෂත්වයක් තිබෙනවා. අද අපේ වැඩසටහනට අනුග්‍රහය ලබා දෙන්නේ කොළඹ 10 මරදානේ සාහිත්‍ය පොත් පියස ආයතනයේ වගේම මෙත්සිත පුවත්පත තමයි අපිට මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය ලබා දෙන්නේ. ඒ නිසා අපේ වැඩසටහනට ආරම්භයේදීම මල් පූජා කරමින් අපේ වැඩසටහනට එකතු වුණු මරදාන සාහිත්‍ය පොත් පියසේ ගරු උපසභාපති නන්දලාල් උදේ මුණසිං මහත්මයාට ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා එතුමා සමග සහභාගී වෙනවා මතුගම යටදලවත්තේ මහකොස් ගාමුල්ලේ පත්මිනී ගම්මන්පිල මෙතිනියවත් ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. තවත් විශේෂ ආරාධිත අමුත්‍යක් ඉන්නවා එතුමියගේ උපන් දිනය අපේ වැඩසටහන හමාර වෙනකොට හෙට දවසේදී එතුමියගේ උපන් දිනය නිමිත්තෙන් අපි එතුමියටත් ආරාධනා කරා දොඩංගොඩ සපුගහවත්තේ මලබඩ කළුතර පාරේ පදිංචි අපේ ප්‍රේමා ගම්මන්පිල මෙතිනියවත් ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා ඔබතුමියට සුබ උපන් දිනය ප්‍රාර්ථනා කරමින් මා අද අපි වැඩසටහනට ඔබතුමිය පිළිගන්නේ ඒ වගේම මෙත්සිත පුවත්පතේ ගරු උපසභාපතිනිය අද අපි වැඩසටහනට සහභාගී වෙන එතුමිය අපිට පහන් පූජාවට දායක වෙමින් අපේ වැඩසටහනට ආලෝකයක් එක් කළ චන්ද්‍රාණි හේරත් මෙතිනියවත් ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා මහාචාර්ය පාතේගම ඥානිස්සර හඳුරෙන්නේ අපි මීට දශක කීපයකටත් කලින් අපි දහම් පොතපත පිළිබඳව කතා බහ කරා. නමුත් මේ කතිකාව අපි නවත්තපු දැනින් නැවත ආරම්භ කිරීමට අද කාලෝචිතයි කියලා අපිට හැඟෙනව දැනෙනව අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපේ වැඩසටහනේ නම දහම් සේසත. අපේ වැඩසටහනට ආරම්භයේදීම ඔබ වහන්සේ ලබා දෙන පෝරිකාව දැන කියාගන්නට කැමති අපේ හාමුදුරනේ අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දහම් සේසත අපේ ශාස්ත්‍රපති ග්‍රන්ථකර්තෘ අපේ චාමික මුණසිංහ මහත්මයා අපි බොහෝ කාලයක් ඉඳන් දන්නා දුනන තරුණ ආගමික සහජීවනයක් සහිත ධර්මඥානයෙන් පිරිපුන් තරුණයෙක් හැටියට අපි අඳුනගත්තා ඔබ මට මතකයි සාහිත්‍ය සේසත කියලා වැඩසටහනක් අපි කළා ඒ වැඩසටහනෙන් අපි බොහෝ දේ සාකච්ඡා කළා සාහිත්‍යය සාහිත්‍ය පොතපත සමාජගත කරන්නට එම වැඩසටහනෙන් ලොකු ආලෝකයක් ඒ දවස්වල ලැබුණා ඒ වගේම මට මේ දහම් සේසත කියන වචනය අහුණ ගමන් මතක් වුණේ ඒ සංකල්පය අද ඒ සංකල්පය තවදුරටත් වර්ධනය වෙලා දහම් සේසත කියලා කම ඝන පිහිටීමත් බොහොම හොඳයි
දියුණු පැත්තක් නියෝජනය කරන්නේ ලඝු අකුරයි ගුරු දෙකයි දහම් සේසත සේසත කියලා කිව්වහම ඉහළට ඔසවන ලද කුඩය කොඩිය වැනි අර්ථයක් දෙන්න පුළුවන් ඒ වගේම සේසත කියන්නේ තමන් ගාව තියෙන සියල්ල ඒත් කියන්නේ සේසත කියලා දහම් සේසත කියලා කිව්වහම ධර්මය අපේ රටට සෙවණක් හැටියට යොදා ගන්න අපේ ජාතියට ආගමට රටටම ධර්ම සෙවණ ලබා ගන්න දහම් සේසතට ශක්තියත් ධෛර්යයත් අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අප තුල තියෙන සබ්බ සකල මනාවම හරි වියපැහැදම් කරලා ධර්මය වෙනුවෙන් වියපැහැදම් කරන පුජ්‍යලයෝ අපි දකිනවා අපේ දැන් ওই මෙත්සිත පුවත්පතේ ඒකත්වතුමා උපසභාපතිණිය මේ ඇත්තොත් ආගමික වශයෙන් ලොකු කැපවීමක ජීවිතය තුළින් ලොකු කැපවීමක සිටිනවා කියලා පේනවා දහම් සේසත සමාරම්භක අවස්ථාව දහම් සේසත රටටම දහම් සේසතක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා හොඳයි මම හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ හොඳ අපිට පූරිකාවක් ලබා දුන්නා ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි ධර්ම දාණය අග්‍ර දාණය වෙන්නේ කොහොමද ධර්ම දාණයද උතුම් දාණය මේ සීල දාණයෙන් අතර ධර්ම දාණය උතුම් වෙන්නේ කොහොමද කියන කාරණාවට ඔබතුමාගේ ප්‍රවේශයක් දැනගන්නට කැමතියි වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති ප්‍රවීණ මාධ්‍යවේදී චාමික මුන සිංහ මැතිතුමනි ඒ වගේම අද අපේ වැඩසටහන සම්බන්ධ වෙන අපේ සම්පත්දායක මහත්ම මහත්මියන්ගෙන් අවසරයි ඒ වගේම TNN රූපවාහිනී ආයතනයේ කරු සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි දහම් සේසත් දම් සභා මණ්ඩපේට මංගල වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වෙන ලක්වාසී ලෝවාසී සියලුම සහෘද හිතවතුනි හිතවතියනි සබ්බ දානං ධම්ම දානං ජිනාති බුදුජාන් වහන්සේ දේශනා කරනවා හැම දානයකටම වඩා ධර්ම දානය උතුම් මහා පින්කමක් කියලා විවිධ දාන චාමක මහත්මයා අපේ ශාසනයේ අපේ ධර්මයේ තුල සිද්ධ කරනවා පළවෙනි දානයේ හැටියට දක්ෂිණ විභංග සූත්‍රයේදී දේශනා වෙනවා ආමිස දානය අබේ දානය සහ ධර්ම දානය කියලා ආමිස දානය කියලා කියන්නේ යම් කිසි මනුස්සයෙකුට සත්වයෙකුට බුද්ධලේකුට එදිනෙදා ජීවත් වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන එක. හැබැයි ඒක తాවකාලිකයි. ඒක සදාකාලික නෑ. ඒක ටික කාලයකින් දැන් යම් කිසි කෙනෙකුට ආහාර දානයක් දුන්නාම එයාට තව ටික වේලාවක් යනකොට නැවතත් බඩගිනිනවා. නැවතත් ආහාර අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි දානය අබේ දානය. අබේ දානයත් එහෙමයි අපි යම් කිසි සත්වයෙක් මරණය මුදවා ගත්තයි කියලා සදාකාලිකව මැරෙන්නේ නැතුව ඉන්නේ. ඒ සත්වයාට නැවතත් කොයි මොහොතක හරි මරණය උදා වෙනවා. හැබැයි ධර්ම දානය තුලින් මේ ලෝකයේ සියලුම සත්වයෝ සදාකාලිකව මරණය නිදහස් කරන්න පුළුවන්. වයසට යන එකෙන් නිදහස් කරන්න පුළුවන්, ලෙඩ වෙන එකෙන් නිදහස් කරන්න පුළුවන්. ඒ සියල්ල සිද්ධ වෙන්නේ ලෙඩවීම, වයසට යාම, මරණය කියන මේ සියලු කාරණා සිද්ධ වෙන්නේ උපත නිසා. මේ භයානක වෙන උපතත් මේ ධර්ම දානය තුලින් අපිට නවත්තන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ධර්මයේ හරියාකාරව අවබෝධ කරගත්තොත් උතුම් විමුක්තිය කරා යන්නට මේ සසර දුකෙන් එතර වෙන්නට පිහිට වෙන්නේ ධර්මයයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා දේශනා කරේ. අනිත් සියලු දානයන් අභිබවා ධර්ම දානය ඉහෙලින් පවතිනවා කියන කාරණාවයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. හොඳයි මහත් අහලා තිනවා සක්වල ගලේ සක්වල ගල සිට බවාග්‍රේ දක්වා ඉතාමත්ම ප්‍රණීත පිණ්ඩපාත දානයක් මහරහතන් වහන්සේලාට පූජා කරනවට වඩා මහත්ඵල මහත් ආනිසංස මේ උතුම් අග්‍ර දානීය ධර්ම දානය කියලා. අපේ හාමුදුරුවෝ මේ ධර්ම දානය සඳහා මම හිතන්නේ ඔබ වහන්සේ කර්මය ඵල දෙන හැටි පොත් මාලාවක් අපේ පාඨක ලෝකයට දායද කරලා තිනු මාතේ තිනෝ මේ පොත් මාලාව මම හිතන්නේ මේ සභාවේ ඉන්න අයටත් මේ පිළිබඳව යම් ගැටලුවක් තිබෙනම් ඔබට වැඩසටහන අවසානයේදී අහන්නට ඉඩ හසර තිබෙනවා. අපි හාමුදුරුවනේ අද දවසේදී මේ කර්මය ඵල දෙන හැටි ඔබ වහන්සේ ලියපු මේ කර්මය ඵල දෙන හැටි පොත් මාලාව පළවෙනි පොත තමයි කර්මය ඵල දෙන හැටි. ඒ වගේම දෙවෙනි පොත කර්මය සහ විපාකය. තුන්වෙනි ග්‍රන්ථය වෙන්නේ කර්මය කරුමේ අරුමය. ඒ වගේම හතරවෙනි ග්‍රන්ථය කර්මය සහ ධර්මය.
ඊටත් අමතරව අපි හඳුන්නේ ගිහි ගෙදරට බුදුබණ එක සහ දෙක යන්වෙනුත් කර්මයේ පිළිබඳව ඔබ වහන්සේ කර්මයේ ධර්මයේ පිළිබඳව ඉතාමත්ම හොඳට ගලපමින් අපේ සමාජයට විශාල පණිවිඩයක් දහම් පණිවිඩයක් ලබා දීලා තියෙනවා අපි හඳුන්නේ අද දවසේදී මේ කර්මයේ පිළිබඳව ඔබ වහන්සේ ඉතාමත්ම පුළුල් අධ්‍යයනයක් කළා ඒව ප්‍රායෝගික කරුණු ප්‍රායෝගික සත්‍ය සංසිද්ධීන් ආශ්‍රේණි ඔබ වහන්සේ මේ කර්මයේ පළදෙන හැටි පොත්මාලාව සම්පාදනය කළා තියෙනවා මේ කර්මය සහ ධර්මයේ පිළිබඳව කතා කරන්නට අපි අද අපේ වැඩසටහනේ මාතෘකාව කර්මය සහ ධර්මය අපි මේ කර්මයේ පළදෙන හැටි පොත්මාලාව පිළිබඳව කෙටියෙන් හෝ කතා නොකරොත් මේක අසම්පූර්ණ කතිකාවක් අපි හඳුනන්නේ කර්මය කියලා කියන කාරණාව අද විද්‍යාත්මකවත් සොයා ගැනීම පුනරුත්පත්ති පරිේෂණ ආදීන් යම් යම් පැති ඔප්පු වෙලා තියෙන කාරණාවක් අපේ බෞද්ධ සමාජය තුළ ඉතාම ජනප්‍රියම වචන තමයි කර්මය කියන එක කම්ම කර්ම කරුම කියලා කියන එක එතකොට කම් පාලි භාෂාවෙන් ගත්තාම කම්ම කම්ම කිව්වහම කොටස් දෙකයි පුඤ්ඤ කම්ම පාප කම්ම පින් පින් හැටියට පළ දෙනවා පව් පව් හැටියට පළ දෙනවා පින් කියන්නේ පව් කියලා කියන්නේ පුජ්‍යලේ උත්පත්ති ලැබනකොට ඒ උත්පත්ති ලැබන පුජ්‍යලයාගේ සිටිවිලි සිත සිත සිටිවිලි සචේතනික බව සිතත් සිටිවිලිත් වල එන සචේතනික බව තමයි චේතනා කියලා කියන්නේ ඒ චේතනා මිනිසාට ලැබෙනව නොඑක් විදිහේ ඒ හැම චේතනාවක්ම කොටස් දෙකකට බෙදෙනවා පුඤ්ඤ චේතනා පාප චේතනා කියලා එතකොට බුද්ධ ආගමේ ඒ දෙකටම එකතු කරලා නමක් කියනවා මනෝ කම්ම කියලා දැන් මේ පොතට පාදක වෙන්නේ මනෝකම් වල පාප පැත්ත. ඒ වගේම අපි වචනෙන් කතා කරනවා මනසේන සිතුවිල්ල. සිතුවිල්ලට සවුන්ඩ් එකක් නැහැ, ශබ්දයක් නැහැ. ඒ සිතුවිල්ල සවුන්ඩ් එකක් බවට පත් කරලා එළියට දාන එක තමයි කතා කරනවා කියලා කියන්නේ. අපි කෙනෙක් කතා කරනකොට ඒ කතා කරන හැම වචනයක්ම පුඤ්ඤ පාප කියලා කියන දෙකෙන් එකකට වැටෙනවා. එතකොට ඒක තමන්ගේ ප්‍රොෆයිල් එකට එකතු වෙනවා. ජීවිත කාලේ තමන් කරපු දේවල් මරුණයින් පස්සේ ඊගාවාත්මේ ලබන්නේ කොහොමද කියලා තීන්දුව වෙන්නේ තමන් හිතපු මනෝකම්ම කතා කරපු කායකම් වචීකම් සහ කයින් කරපු කායකම් සිත කය වචනේ විවේකයි ඒ තුන් දොරින් අපි අපේ බෞද්ධයෝ හැටියට ලෝකේ ಜಾති දෙකක් ඉන්නවා කොටසක් බෞද්ධ බෞද්ධ කියලා කියන්නේ තමන්ගේ තුන් දොර තුනුරුවන්ට පූජ කරපු අය තමන්ගේ තුන්දොර තුනුරුවන්ට පූජ කරපాయ. හිතට සිතවිල්ලක් ආවහම මේක සිටිය යුතු එකක්ද නොසිටිය යුතු එකක්ද කියලා හොයන්නේ බලන්නේ තුනුරුවන්ට මනස පූජ කරපු අය. වචනයක් කතා කරනකොට මේක මට මං වගේ කෙනෙකුට ගැළපෙනවද නැද්ද කියලා එයා තීරණය කරන්නේ තුනුරුවන්ට වචන හඬ පූජ කරපු අය. කයත් එහෙමයි. එතකොට එහෙම පූජ කරපු මිනිසු කොටසකුයි නොකරපු මිනිසු කොටසකුයි කියලා කොටස් දෙකක් ලෝකෙ ඉන්නවා. දැන් මේ අධ්‍යයනයේදී ওই කර්මය පිළිබඳව කරපු අධ්‍යයනයක් ওই පොත් හතරෙම තියෙන්නේ. ඒ අධ්‍යයනයේදී වෙන්නේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළයින් පස්සේ මුලින් චූලහත්ති පදෝපම සූත්‍රය, බාලපඬේ සූත්‍රය වගේ ගැඹුරු සූත්‍ර දේශනා කරලා විමානවත්තු පේතවත්තු ගැන තමයි උන්වහන්සේ වැඩිපුරම කිව්වේ. ඒ කියන්නේ කරන කර්ම තමන්ට ඵල දෙන හැටි. තමන් නරක සිතුවිල්ලක් සිතුවොත් තමන්ට ඒක විපාක දෙන හැටි. තමන් වචනෙන් නරක දෙයක් සමාජගත කළොත් ඒක විපාක දෙන හැටි. යහපත් දෙයක් කළොත් ඒක විපාක දෙන හැටි. එතකොට මම කාලයක් තිස්සේ මේ කර්මයේ විපාකය පිළිබඳව අධ්‍යයනයක් කළා. බොහෝ කාලයක් තිස්සේ ඕක මේ අවුරුදු දෙකෙන් ඉවර වෙනකන් බොහෝ කාලයක් තිස්සේ එතකොට සමහර මිනිස්සු මෙලොව ජීවත් වෙලා ඉන්නකොට නරක නපුරු කම් කරන පුජ්‍යලයෝ මරණයට පත් වෙනකොට ඒ මරණාසන්න තැන්වල හිටියා සමහර මැති ඇමතිවරු සමහර වෛද්‍යවරු සමහර මහා සමහර නායක හාමුදුරුවරු සමහර සමාජයේ දුසිරිතෙන් වැඩ කරපු අය එයලා ජීවත් වෙලා හිටිද්දි කරපු ක්‍රියාවනොත් මරණාසන්නේ ඒගොල්ලන් මුහුණ දෙන අධ්‍යක්ෂීන් අතර තියෙන සමානකම්
සමානකම් අධ්‍යයනය කළා. ඒව තමයි මේ පොත්පෙළේ කතන්දර හැටියට තියෙන්නේ. මේක සරලව සරල භාෂාවෙන් කෙනෙකුට තේරෙන්න විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කතන්දර ලිව්වා. ඒව මම දැකපු සත්‍ය සිද්ධිත් බණ පොතේන සමහර සිද්ධිත් අතර සංසන්දනාත්මකවත් සාකච්ඡා කරලා තියෙනවා. ඒවත් ඔක්කොම කතන්දර ආඛ්‍යාන ශෛලියෙන් තියෙන්නේ. කතන්දර වගේ සමහර නිච්ච විපේත වත්තුව එතකොට දැන් පේත වත්තුවේ තියෙන බොහොම කතා දැන් පේත වත්තුවේ එකත එක පේත වත්තුවේ ඉන්නවා හාමුදුරුව දෙනමක් මට හම්බුණා තමන්ගේ පන්සලේම වැසිකිළියේ ගෙම්බෙක් වෙලා මේ ඉපදිලා ඉන්න එක දා එක තව කතාවක් තියෙනවා පන්සලේ ප්‍රධාන දායකයේ හාමුදුරුවයි ගෙම්බ වෙලා එක එකට එකට ඇලිලා ඉපදිලා ඉන්න එක. ඉතින් ඒ වගේ සිද්ධි ජීවිතේ අත්විඳින හැටි දැන් සමහර උපාසකලා ඉන්නවා හරි බණ බණ දහම බණ පොතේම ඉන්නේ. නමුත් බොහෝ අයගේ කල්කිරියාව අවුල්. අවුල් තැන් තියෙනවා. එතකොට ඒගොල්ලා අර මහාන වෙසින් සම්පම්පත් වෙසින් සමාජයට පෙනී දෙමින් සමාජයෙන් නරක කරන. එහෙම කරන හාමුදුරුවරුත් ඉන්නවා. එහෙම කරන දේශපාලඥයොත් ඉන්නවා වෛද්‍යවරුත් ඉන්නවා. ඒ ඒ වෛද්‍යවරයා දේශපාලඥයා භික්ෂුව සාමාන්‍ය වැසියා කියලා කිසිඳු ભેදයක් නැතුව කර්මය විපාක දෙයින් සිද්ධ වෙනවා. කර්මයේ පරිසන්දීයෙන් සිද්ධ වෙනවා. ඒ කර්මයේ පරිසන්දීමේදී සිද්ධ වෙන පිළිවෙලේ මගේ පරිේශණයට අන්තර්ගත වෙන්නේ ditta dhamma vedaniya karma patta pamanai. මම කරන කාරණාවල මොකද ඊගාව ආත්ම විපාක දෙන එකක් මට දකින්න පුළුවන් කමන්න ඇති නිසා ditta dhamma පැත්ත විතරයි බණ පොතේ තියෙන ඒවා ඊගාව ආත්මේ විපාක දෙන සිද්ධිත් සම්බන්ධ කරලා තියෙන. ඒ අනුව ලියවුන කෘති හතරයි. එකක් තමයි කර්මය ඵල දෙන හැටි. අනිත් එක තමයි කර්මය සහ විපාකය. අනිත් එක තමයි කර්මයේ අරුමය. අනිත් එක තමයි කර්මය සහ ධර්මය කියලා කියන කර්මයට බර වුණ පොත් පෙළයි. ගිහිගෙදර සම්බන්ධයෙන් මිනිසුන්ගේ මනස සුවපත් කිරීම සඳහා ලියවුණු පොත් දෙකයි. ගිහිගෙදරට බුදුබණ එක, ගිහිගෙදරට බුදුබණ දෙක කියලා කියන. මේ පොත් සියල්ලම ප්‍රකාශයට පත් කළේ මරදාන සාහිත්‍ය පොත් පියස විසින්. අපි හාමුදුරුවන්ගෙන් කර්මයේ ඵල දෙන හැටි පොත් මාලාව පිළිබඳව තව බොහෝ කාරණා අපිට දැන කියා ගන්නට ඉඩ හසර තිබෙනවා. ප්‍රඥාවන්තින්ට පමණක්ම වෙන්නුණු මෙත්සිත පුවත්පතේ මේ කර්මය සහ ධර්මය පිළිබඳව විවිධ ලිපි මාලාවන් පළ වෙනවා. ඒ නිසා අපි කර්මය සහ ධර්මය පිළිබඳව කතා බහ කරනකොට ධර්මය සමග මිතුරු වෙනවා නම් ඔහුට කර්මය හතුරු නොවේ කියන කාරණාව මෙහි බොහෝ දුරට තිරසර කරන ලිපි මාලාවක් පළ වෙනවා. මා කැමති මෙත්සිත පුවත්පතේ ගරු සභාපතිතුමා ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමාගෙන් මේ කර්මය හතුරෙක් නොවෙන්නේ කොහොමද ධර්මයත් එක්ක මිතුරු වුණාම කර්මය හතුරෙක්ද නැද්ද කියන කාරණාවත් සමග කර්මය සහ ධර්මය පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය දැනගන්නට කැමතියි. ඔව් චාමක මහත්මයා අපේ ස්වාමීන් වහන්සේගේ පෙළගැස්ම තුළ මේ ditta dhamma vedaniya වශයෙන් මේ කර්ම පරිසන්දෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා. ඉතින් ඔය නොපෙනෙන ලෝකයේ පිළිබඳව මම අවුරුදු ගණනාවක් තිස්සේ ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට විශේෂයෙන්ම මේ ප්‍රේත ලෝකවල ඉපදිලා යම් යම් අයට ආරූඪ වෙලා විවිධ කතන්දර අපි අහලා තියෙනවා. ඉතින් මම ඒ කට්ටියගෙන් අපි සවන්නස මම අහන ප්‍රශ්නයක් තමයි ආවම එහෙම වෙන්න හේතුව මොකද්ද? කියන්නේ මේ වගේ නරක ආදී ඉපදෙන්න දුගති ඉපදෙන්න හේතුව මොකද්ද? ඒ කට්ටිය කියනවා පැහැදිලිව මේ ප්‍රේතවස්තු දේශනාවල බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේශනා පැහැදිලිව ඒ තැන්වලදී අපිට අත්දකින්න පුළුවන් මේ සත්‍ය. දෙවෙනි කාරණාව තමයි එහෙම වුණාට පස්සේදී විඳින්න වෙන දුක් ගැහැට. ප්‍රේත ලෝකේ දැන් අපි නම් කියනවා මෙහෙම ජීවත් වෙලා ඉන්නවට වඩා හොඳයි මැරිලා යන එක. මේ වගේ දුක් විඳිනවට වඩා කියලා. මට ලස්සන කතාවක් මතක් වුණා චාමික මහත්මයා මේ විශාල මහනුවර එක්තරා හොරෙක් එයා හොරකම් කරලා තමන්ගේ බෑනගේ ගෙදර ඥාති සාහමේ ඥාති දරුවෙකුගේ ගෙදර මේ බඩු ටික හැංගුවා ගිහිල්ලා පස්සේ මේ රාජපුරුෂයෝ ගිහිල්ලා හොයාගෙන හොයාගෙන යනකොට හම් වෙනවා මේ බඩු ටික. හම් වෙන්නේ මේ ඥාති දරුවගේ ගෙදර තිබිලා.
පස්සේ මේ ඥාති දරුවා එයි හොරයි දෙන්නම අල්ලගෙන අරන් ගිහිල්ලා මේ ඥාති දරුවාගේ හිස කසා දානවා හොර බඩු අහුවෙච්ච නිසා රජතුමා නියෝග කරනවා මේ හොරාව උල තියලා මරන්න කියලා මේ දරුවා බොහොම සිල්වත් කෙනෙක් මේ ඥාති දරුවා එයා මරණින් පස්සේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ උප්පත්තියක් ලබනවා මේ හොරා දැන් උල තියලා උල උඩ ඉඳගෙන කෑ ගහනවා අනේ මට මේ වේදනාව දරන්න බැහැ මං ඉක්මනට මැරලා යන්නේ නැද්ද කියලා මේ දේවතාවා මෙතනින් යනකොට මෙයාට ඇහෙනවා මේ විලාපයක් මම මේ බොහොම කෙටියෙන් මේක සාරාංශ වශයෙන් මේ කතාව කියන්නේ ඇහෙනකොට ගිහිල්ලා කියනවා මොකද කියලා බලනකොට මේ උල උඩ ඉඳගෙන විඳින වේදනාව මෙයාට දරා ගන්න බැරුව කියනවා ඔය වේදනාව ඉවසන්න ඔබ මරණින් පස්සේ කරලා තියෙන අකුසල කර්ම විපාක හැටියට උත්පත්ති ලැබන්නේ සතර අපායි. එතකොට මේ අපාය විඳින්න තියෙන දුක් ගැහැට මීට වඩා භයානකයි කියලා. ඉතින් ඒ නිසා මේ මිනිස්සු මේක බොහොම සෙල්ලමක් හැටියට තමයි මේ හිතාගෙන ඉන්නේ. නමුත් දුක් ගැහැට විඳින්න වෙනවා මේ සතර අපායි අති භයානක විදිහටගේ പ്രേත ආත්මලින් අහනකොට ඒ කට්ටිය විඳින දුක් කියනවා. ඒ කට්ටියට කන්න තියෙන ආහාර. එතකොට සමහර වෙලාවලට අර අපි සොයන්නන්සේ කිව්වා ගෙම්බෙක් වෙලා වැසිකිලි වලේ හිපදිච්ච කතන්දරයක්. සමහර പ്രേතාත්ම කියනවා මේ වැසිකිලි වල ඉන්නේ. නමුත් වැසිකිලි වල හිටියත් අපි සයන්නංශ මේ අසූචි කන්න බෑ යට. මොකද මිනිස් ලෝකේ ඉන්න කාලේ දන් දීලා නැහැ. ඉතින් ඒ වගේ මහා භයානක දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවා සමහර වෙලාවට ඒ තමයි මිනිස් ලෝකේ ඉන්න කාලේ කරපු කර්මවල විපාක. බොහෝම භයානක ලෙස ඒ තැන්වලදී පරිසම් දෙනවා. ඒ වගේම තමයි මම අහන තුන්වෙනි ප්‍රශ්නේ තමයි කොච්චර කාලයක් මේ ලෝකවල ඉන්න වෙනවද? කල්ප ගණන්. ඉතින් අර අපි දන්නවා තිලෝකුඩ සූත්‍රයේ පුස්ස බුදුහාමුදුරන්ගේ කාලේ දංගට කාපු ඒ පිරිස බිම්බිසාර රජතුමාගේ ඥාති පිරිස මහා කල්ප 92ක් දුගතිය දුක් වින්දා තුන් මාසයක් තුස් තිස්සේ කරපු අකුසල කර්මල විපාක වින්දා මහා කල්ප 92ක් ඒ කියන්නේ උපාසකතුමනි අපි මේ සසරේ මේ භවය කියන්නේ මං ඉඳන් වැලි කැටයක් වගේ පොඩි දෙයක් අර ගංගා නම් නදියේ පටන් ගන්න තැන ඉඳලා මහා සාගරයට වැඩෙන කල් තියෙන හරියට වැලිකැට වගේ තමයි අපේ මේ සංසාර ගමනේ මේ භවය කියන්නේ එයින් එක වැලිකැටයක් වගේ. එහෙමනම් අපි මේ කෙටි සැපක් වෙනුවෙන් අති දීර්ඝ දුකක් නේද විඳින්නේ? අපි මේ කෙටි සැප වෙනුවෙන් නේද අපි මේ ගිජු වෙලා මේ කෙටි සැපද අපි කෙටි සැපක් වෙනුවෙන් අති දීර්ඝ දුකක් විඳින්න නේද? මේ අවිද්‍යාව හින්දා නේද මේ අපි මේ තත්ත්වයට මුලා වෙලා තිබෙන්නේ. ඔච්චාමක මහත්මයා දැන් භෞතික සම්පත් తాවකාලිකයි එකක්. අනිත් එක තමයි මේ භෞතික සම්පත් තුල අවසානයේ දුකක්මයි. භෞතික සම්පත් වල අවසානයේ රැඳිලා තියෙන දුකක්මයි. ඒ නිසා මේ ලෝකේ නিত্য සැපත හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරේ නිවන් සැපත. නමුත් කාමයන්ට ලොල් වෙච්ච, ගිජු වෙච්ච, පෙරේත වෙච්ච මේ අවිද්‍යාවෙන් පෝෂණය වෙච්ච සත්වයෝ කම් සැප පසුපසමයි හඹාගෙන යන්නේ. කම් සැප පසුපස හඹාගෙන ගිහිල්ලා දුකටපත් වෙනවා. අපි සැපයි සැපයි කියලා ප්‍රාර්ථනා කරන, එකතු කරන, පොදි ගහ ගන්න, ලං කර ගන්න සියලුම භෞතික සම්පත් තුල භෞතික සැප තුල අවසානයේ තියෙන දුකක්මයි. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි දුක් විඳලා අපි රත්තරන් මාලයක් හදා ගන්නවා. මොකටද මේ මාලේ හදාගන්නේ? බුදුජන් හසේ දේශනා කරපු දහම හේතුඵල දහම. අපි මේක විදර්ශනා නුවණින් බලන්න ඕනේ. මෙහි ඇති තියෙන මේකේ තියෙන ප්‍රයෝජනය මොකද්ද? දැන් අපි මාලයක් මම මේ වැරදි තැනින් අල්ලගන්න එපා. මාල ආභරණ පලන්දරන කට්ටියව විවේචනය කරනවා නෙවෙයි. අපි යමක් ධර්ම අවබෝධය කියන්නේ එකයි. අපි මේ කරන දේෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? මාලයක් දැම්මයි කියලා අපිට මොකද්ද ලැබෙන්නේ? අපිට මරණය කල් දාගන්න පුළුවන්ද? අපිට එහෙම නැත්තම් අපි ලෙඩසුව වෙනවද? එහෙම නැත්නම් අපිට ටිකක් කල් ජීවත් වෙනකොට තමාක් හරි අපිට සැප සම්පත් ලැබෙනවද නැහැ? මේක දාගත්තයි කියලා අපිට ලැබෙන්නේ මොකද්ද? අපිට පාර යනකොටත් අපි බයෙන් තමයි යන්න වෙන්නේ. වාසකතුමා නතර කර දෙනින් අපි හැමදෙරෙණි බොහෝ දෙනාට මේ මරණයෙන් පසු ආත්මය පිළිබඳව මරණයෙන් පසු කුමක්ද වෙන්නේ මේ බුදුදහමේ දුකයි දුකයි හැමතිස්සෙම මේ දුක ගැනමයි කතා කරන්නේ. නමුත් වෙනත් ආගම්වල මේ දුක ගැන ඒ තරම් කතා කරන්නේ මේ බුදුදහමේ විතරක් මෙච්චර දුක පේන්නේයි. මේක ජීවිතේ තියෙන විඳින්නද විඳවන්නද කියන කාරණාව බොහෝ දෙනා නගන තර්කයක්. ඔබ වහන්සේගේ කර්මයේ ඵල දෙන හැටි පොතේ අපි හැමදෙරෙණි සඳහන් වෙනවා මරණයෙන් පසු මිනිසාට සිදුවන්නේ කුමක්දයි කෙනෙකු විමසා සිටියොත් කෙනෙක් හලාල් ක්‍රමයට අනුව ජීවත් වූත් ඔහු මරණයෙන් පසු නබි රාජ්‍යයේ උපත ලබන බව ඉස්ලාම් ධර්මයේ කියයි. නබි රාජ්‍යයේ උපන් පසු එම සත්‍යයට සිදුවන්නේ කුමක්දයි එම ආගම් මූල ග්‍රන්ථවල දක්වා නැත. කිසියම් කෙනෙකු හරාම් ක්‍රමයට මෙලෝ ජීවත් වූත් ඔහු මරණයෙන් පසු අපායේ උපත ලබයි.
එම අපායත් නබි රාජ්‍යෙමින්ම සදාකාලිකය අපායේ උපත ලැබූ පුද්ගලයාට ඉන්පසු සිදුවන්නේ කුමක්ද කියා ආගමික මූල ග්‍රන්ථවල දක්වා නැති නිසා එබඳු ප්‍රශ්න විමසීමට එබා එම ආගමික අනුගාමිකයන්ට තහනම්ය ආගමට එරෙහිව ප්‍රශ්න විමසා සිටියොත් එකම පිළිතුර ප්‍රශ්න විමසූ පුද්ගලයා මරා දැමීමයි එසේ මරා දැමීමට නබි තුමා අවසර දී තිබේ ආගමට එරෙහිව ප්‍රශ්න විමසීම වරදට හේතුවයි අපි හඳුනන කර්මයේ පළ දෙන හැටි පොතේ 101 වෙනි පිටුවේ තමයි මෙහෙම සඳහන් වෙන්නේ අපි හඳුනන්නේ මේ මේ ලෝකේ පවතින්නේ එක විශ්යක් නම් එක විශේෂ ශක්තියක් නම් මේක ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුළුවන් ද අපි හඳුනන්නේ මේක මේක කුමක්ද එතකොට මේ සත්‍ය කුමක්ද කියලා අපිට යම් ගැටලුවක් අපිට යම් අම්මුලා වියමක් ඇති වෙනවා අපි හඳුනන්නේ මේ සත්‍ය ආගමෙන් ආගමට වෙනස් වෙනවද මරණින් මසු මතු ඉරණම ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුළුවන්ද අපේ බුදුදහමේ අපිරණම අපාතමයි තමාගේ විමුක්තිය තමා තුළමයි කියලා තිබෙන කාරණාවට ඔබවහන්සේ කොහොමද පිළිතුරු දෙන්නේ අපි හඳුනන්නේ औचामिक महत्य दर उब मुलदी सदहंकला मे बुधुदहाम दुख पिलिबांधव उगान दहामाख्य बुधुदहाम दुखट नैबुरून दहामाख्य बुधुदहाम दुख गन कियन दहामाख्य बुधुदहामे ऐमेचर दुख गन किया अतम बुधुदहामे दुख किया बुद्धहागमे दुख कियन अदहासाक ने दुख दुख होयागा बुधवर मेच्चर काल पेरम पुरागन इंडो ने बुधवर आवे दुखे मिदेन मग होयान बुद्धाग में उगाना ने दुख निरोध गामिनी पाटीपदा बुद्धाग दुख के लखियन समाज तीन का एक बुद्धाग में तीन काकने वे बुधवर उपान्नात्न बुधवर उपान्य नेतात्न दुख लोक तीन जीवित विधीन के ना अणुय ये पूज्यलट एक दुख विन्ने एक दुखमत् अतर में एक स्वभाव वायसटि गिहाम दत्वटन वायकिन के दुखक निवे वायसटि गिहाम दत्वटिन नेत्तंत में दुख वायसटि गिहाम मेरन वायकिन के दुखक निवे मेरनी नेतु और दहस्कन इन्नवनंत में दुख बुद्धक में उगन्नन्नी जीवात्युला इन्न काले सतुटेंग सोमनसेंग सहल्वेंग තමංගෙන වගේ මනුංගෙන හිතමින් ජීවත් වෙන්න කියලා කියන එක. ඒක කිව්වේ අත්හිත පරහිත. අපේ සමාජයේ අත්හිත කියලා කියන එක වැරදි විදිහට අල්ලගත්තා. ඒ කියන්නේ ඊර්ෂියාවෙන් අත්හිත, වෛරයෙන් අත්හිත, ද්වේෂයෙන් අත්හිත, ක්‍රෝධයෙන් අත්හිත. ඒතකොට බුද්ධාගමේ කම්සප විඳින්නේ පයි කියලා කොහෙවත් නැහැ. බුද්ධාගමේ කියන්නේ කම්සප විඳින්න කියලා. ඒ විදින හැටි තමයි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකින් පැහැදිලි කරන්නේ. කම්සප විඳින්න එපා කියලා නෑ. කම්සප විඳින්න බැරි අය ඉන්න පුළුවන්. පුළුවන් අය ඉන්න පුළුවන්. හැබැයි මේ බැරි අයට ඉතින් කොහොමත් බෑනේ. පුළුවන් අයට ඒක විඳින්න ඕන නිවැරදි දර්ශනි බුද්ධාගම පෙන්නනවා. අපි හැමෝම දැන් ඔය තව පොඩි එකක් තියෙනවා. ඕකෙම කතාවක් තියෙනවා. තමන්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ වරදට ඒ පුජ්‍යලයාට HIV වෛරසය ආසාදනය කරපු මිනිහා කියලා කතාවක්. ඒක ඔය පොත්පලේ කොහේ තැනක ඇති. මට අහුණා තියෙනවා. ඔව් ඔව්. එතකොට දැන් එතන තියෙන්නේ කාමේසු ඒ කියන්නේ කම්සප වැරදි විදිහට විඳින්න යාම. වැරදි විදිහට කම්සප. දැන් අපි කියමු වයසට ගිහිල්ලා අවුරුදු 70යි 80යි වයසට ගිහිපු කෙනෙකුට කම්සප කියන එක විඳින්න බෑනේ. එතකොට යා බැරිහින්දා ඒවා විඳින තරුණයෙකුට දොස් කියනවා නම් ඒක වැරදීනේ. හැබැයි නිවැරදිව ඒක කරන්නේ කොහොමද කියන එක. බුද්ධාගමේ දැන් ඔය පොත්පලේදී මම අදහස් පොත්පලේදී අදහස් කළේ වැරදි විදිහට ඒ කටයුතු කරපු අය. වැරදි විදිහට සමාජ ජීවත් වෙච්ච අය. වැරදි විදිහට අනිත් අය හෙලා දකපු අය. අනිත් අයට නිඳා කරපු අය ගැන. දැන් ඔයගේ තව තැනක එනවා පොත් එකක් මේ පන්සලට එනවා හාමුදුරුවෝ දෙනමක් පන්සලේ වැඩවසන්න. උන්වහන්සේලා පන්සලේ වැඩවාසය කරනවා. උන්වහන්සේලා බොහොම ගුණවත් සිල්වත් භික්ෂුන් වහන්සේ. නමුත් ටික කාලයක් උන්වහන්සේලා ඒ පන්සලේ වැඩ ඉන්නකොට පන්සලේ හාමුදුරන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. එයාට උමනා විදිහට පන්සලේ ජීවත් වෙන්න අමාරු. මේ ස්වාමීන් වහන්සේලා නිසා. දායකයෝ ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේලා ගැන යන්නේ. උන්වහන්සේලා ධර්මදරයි විනයදරයි. එතකොට වෙනස් ඒක හින්දා මේ හාමුදුරුවන්ට විරුද්ධව කටකතා පතුරවනවා
මේ ස්වාමීන් වහන්සේ විසින් ඒ ඒ කඩගතා පත්‍ර වීමේදී දායක මහත්තයා තමයි මෙදීත් දායක මහත්තයයි හාමුදුරුවෝයි එතකොට කටකතා පවත්තල කැලෑ පත්‍ර ගන්න. ඒ දිනම තමයි පන්සලේ වැසි ඒ දින්න තමයි හාමුදුරුවෝයි දායක මහත්තයා තමයි පන්සලේ වැසිකිළිය ගෙම්බ ඩබල් එකට ඇලිච්ච ගෙම්බ වගේ උපන්නේ. එතකොට ජීවත් වෙලා ඉන්න කාලේ කලේ නින්දා කිරීම මේගොල්ලා උපන්නේ නින්දා ලබන අසුචි වලේ. මොකද මේ කම්ම සරික්කතාව කියලා එකක් තියෙනවා. කම්ම සරික්කතාව කියන්නේ තමන් කරන වැරදි කර්මයට අනුගත විපාකයක් තමයි තමන්ට ලැබෙන්නේ. සමහරවිට තමන් කකුලෙන් ගහලා කෙනෙක් මැරුවොත් වැරදි විදියට එයාට විපාකෙන්නේ කකුලට. එක්ක කකුල පණ නැහැ. එක්ක කකුලේ හදා එක්ක කකුලේ කැන්සර් එකක්. එහෙම නැත්නම් කකුලේ ආබාධයක් හැමදාම තියෙනවා. කොච්චර බෙහෙත් ගත්තත් සුව වෙන්නේ. අනේ ඒ හා සම්බන්ධ. සමහර කෙනෙක්ගේ බෙල්ල කැපුවොත් උගුර හා සම්බන්ධ. මේකට තමයි කම්ම සරික්කතාව කියන්නේ. එතකොට ඒවා ලෞකික ගිහි පැවිදි දෙගොල්ලන්ටම ජීවිතවලින් බලපාපු විදිහ කතන්දර ස්වරූපය. මොකද මිනිස්සු කැමති කතන්දර අහන්න. මිනිස්සු කැමති කතන්දර හදන්න. ඔය දෙකනේ තියෙන්නේ. එතකොට මට කතන්දර හදන්න බැරි හින්දා මම කතන්දර කියවන්න කැමති. අපේ බණ කතා සාහිත්‍යයේ කියවලා හුරු වුණ ශෛලියට තමයි මේ සරලව මේ පොත ලිව්වේ. අපි හඳුන්නේ මට මතකයි ඔබවහන්සේ එක්තරා අපේ සිත නිවන ලෝකයේ පොත එලිදක්ක දවසේ ඔබවහන්සේ කර දෙසුමේදී බුදුදහම හරියට සඳ මඩල වගේ කිව්වා. සඳ මඩලත් වලාකුළු සඳ මඩලත් විවෘත කරන්න බැබලෙනවා වගේ බුදුදහමත් විවෘත කරන්න බැබලෙන ගතිය සඳට උපමා කළ ඔබවහන්සේ බුදුදහමේ උපමා ආශ්‍රයෙන් හොඳ විග්‍රහයක් කරා. අපි හඳුන්නේ අද දවසේදී කාලීන කාරණා බොහොමයක් ඔබවහන්සේගේ පොත්මාලාවේ අපිට දක්නට ලැබෙනවා. මේ අද දවසේ බොහෝම අනාවැකී කරුවෝ මේ හිම නැත්තම් කේන්දරය වේවා ජ්‍යොතිෂය වේවා මේක නිවැරදිව අර්ථ විග්‍රහ කරන්න අපි අතරේ නැතුවම් නොවේ. නමුත් අපි හඳුන්නේ මේ බොරු අනාවැකී කරුවෝ අද සමාජයේ පිරීලා මේ නමුත් මේ බොරු අනාවැකී කරුවන්ට කියා ගන්නට බැරුණා මේ කොරෝනා වසංගතය පිළිබඳව පූර්වයෙන් අනාවැකී පළ කරන්නට නොහැකි වුණා. ඔබ වහන්සේගේ මේ පොතේ තියෙන බොරු අනාවැකී කරුවන්ගේ සංසාර ඉරණම කියලා විශේෂ ලිපියක්. අපි හඳුන්නේ මේ බොරු අනාවැකී කරුවන්ගේ සංසාරයේ ඉරණම කුමක් වේද? ඇත්තටම අපි හඳුන්නේ ඔය ඇත්තටම දැන් ඒක වචීකම්ම හැටියටනේ වැටෙන්නේ. දැන් බොරු අනාවැකියක් අනාවැකියක් සිද්ධ වෙනවයි කියලා එහෙම නැත්නම් තමන්ගේ ගෙදර කට්ටිය මැරෙනවා කියලා ඔයාට මාර්කයක් තියෙනවා කියලා මිනිස්සු බයටපත් කරලා ලොකු මුදලකට යන්ත්‍රයක් දානවා. ඒ ලොකු මුදලකට යන්ත්‍රයක් දානවා. ඒ වගේ අය අපේ සමාජෙ පිරිලා. ඒ වගේ දැන් අර විශ්වාස ලෝකවල වැඩිපුර ඉන්න පුජ්‍යලෝ මේ වගේ පැතිවලට යනවා. ඉතින් ඒ නිසා දැන් අර මුදල් ගත්තට කමක් නැහැ මම කියන්නේ මුදල් ගන්න කියලාවත් එපා කියලාවත් නෙවෙයි. නමුත් මිනිසුන්ගේ මනසට තමනොත් නොදන්න වැරදි අදහස් කවණික වැරදි. ඒවෙන් ගොඩක් ලාට මම දකිනවා කසාද අවුල් වෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය අවුල් වෙනවා, සමහර දරුවෝ ගෙවල් වලින් එලවල දානවා, සමහර දෙමව්පියෝ ගෙවල් වලින් එලවල දානවා. ඒ සාස්ත්‍රකාරයෝ කියනෝනේ මෙයා ඉන්න හින්දා ගෙට දියුණුවක් නැහැ කියලා. තමන්ගේ දියුණුවක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මිනිස්සු තමන්ගේ අම්මා ගෙදරින් එලවනවා, අම්මා ඉන්නකන් දියුණුවක් නැහැ කියලා. සමහරට ගෙදර ඉන්න ලේලි කාත්තරකාරයත් එක්ක යාළු වෙලා හිතවත් වෙලා මේක මිනිස්සයාට කියවනවා. එතකොට මිනිස්සයා තමන්ගේ අම්මා එළියට දානවා. ඒ වගේ සිද්ධි වලින් අපේ සමාජෙ පිරිලා. ඒ වගේන ලුකෝඩ අධ්‍යනය කරපුවා තමයි ඔය පොත්වල තියෙන්නේ. ඉතින් ඔය පොතේ තියෙන අකුරක් ගානේ මගෙන් ප්‍රශ්න ඇහුවත් මට කියන්න පුළුවන් කරුණු තියෙනවා. හොඳයි. මම හිතන්නේ අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි බොහෝ වෙලාවට මේ ජ්‍යොති කියන්නේ ආලෝකය කියලා අපි අහලා තියෙනවා. ජ්‍යොතිෂය කියන්නේ ආලෝක විද්‍යාව කියලා. මේ දුහුණන් අර මේ 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 අපි කියනවානේ මේ බොහෝ වෙලාවට මේ දුහුණන්ට මේ ශාස්ත්‍රය ගිහිල්ලා මේක උඩින් අතපත ගාලා මේ ගැඹුරු මං හිතන්නේ ජ්‍යොතිෂය වගේ අපි බුද්ධ කාලේ ඉඳලා පැවතෙන මේ වගේ චිරන්තන දර්ශනයන් අද බොහෝ වෙලාවට මේ සමච්චලයට ලක් වෙලා තියෙනවා. මේකට මේ මේ පිළිබඳව බොහෝ වෙලාවට අද දවසේ කතිකාවක් නැහැ. බොහෝ වෙලාවට මේ පුවත්පතක් ගත්තාම එක එක්කෙනාගේ ලග්නවල පලාපල පවා දාලා තියෙනවා. මේක කොහොමද කියන්නේ කියලා අපිටත් ගැටලුවක්. ඇත්තටම මේ අද දවසේ මේ කියන අනාවැකී පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය කෙපොදද කියලා මා කැමති දැනගන්න. ඇත්තටම චාමක මහත්මයා මම බෞද්ධයෙක් හැටියට මම ජ්‍යොතිෂයට පහර ගහනවා නෙවෙයි, මම කර්මය සහ කර්මඵලය විශ්වාස කරන කෙනෙක්. වර්තමානයේදී ගොඩක් ජ්‍යොතිෂය කරන අය මිනිසුන්ට මිනිසුන් නොමග යවනවා. ඒක වර්තමානයේ මේ මුදල් හම්බ කරන ව්‍යාපාරයක් බවට අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරපු ආකාරයට
සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කියනවා දැන් මොකක් හරි ගියාම කියනවා අර අපේ අඳුර කියවයි ගියාම එක්ක අපලේ එක්ක සෙනසුරු අපලේ. දැන් අපි උදාහරණයක් හරියට ගමු උදාහරණයක් දැන් කියන අපිට දැන් කාට හරි නිතර රෝග පීඩාවන් ඇති වෙනවා කකුල් කැඩෙනවා තුවාල කැපෙනවා අනතුරු වලටපත් වෙනවා. එතකොට අපේ මිනිසුන්ටත් බුදුහාමුදුරුව මතක් වෙන්නේ දෙවියෝ මතක් වෙන්නේ ওই වෙලාවට. ඉතින් ඒ වෙලාවට ඉක්මනට හඳහන හොයා උස්සගෙන යනවා ජ්‍යොතිෂය ගාවට. ගියාට පස්සේ කියනවා මෙයාට මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා. මේ මං තාම කාටවත් පහර ගහනවා නෙවෙයි මගේ කොණි මම ධර්මයේ තුලින් දකින්න දේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට මම ධර්මයේ තුලින් දකින්න දේ. එතකොට මේකට හේතුව තමයි මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකය කියලා. ඒකට කියනවා ඊට පස්සේ ගලක් පලඳන්න කියනවා. බෝධි පූජා හතක් තියන්න කියනවා. ඔය වගේ එක එක දේවල් කියනවා. මම අහලා තියෙන විදිහට චාමික මහත්මයා දැන් චුල්ලකම් විභංග සූත්‍රයේ තෝදේය බ්‍රාහ්මණයාගේ පුතා සුභමානවකේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් අහන ප්‍රශ්න වගේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ඉන්න මිනිස්සු සමහර මිනිස්සු ඉන්න බොහොම දීර්ඝායුෂ ලැබන අය. සමහර කට්ටිය ඉන්න අල්පායුෂයි. සමහර කට්ටිය ඉන්න නිතරම රෝග පීඩාවන්ටපත් වෙනවා. සමහර කට්ටිය ඉන්න නිරෝගී. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම කට්ටිය ඉන්න මිනිසුන්ට කොහොම පරිවාර පිළිසි ඉන්නවා. සමහර කට්ටියට පරිවාස පිළිසි නැහැ. යසස නැහැ. තව කොටසක් ඉන්න මිනිස්සු හරි දුප්පත්. සමහර මිනිස්සු ඉන්න ධනවත්. සමහර මිනිස්සු ඉන්න බොහොම ප්‍රියමනාපයි ලස්සනයි. සමහර කට්ටිය ඉන්නවා දුර්වර්ණයි අවලස්සනයි. ඉතින් මේ විදිහට වෙන්න හේතුව මොකද්ද? ප්‍රශ්න 14ක් අහනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා සුභමානවකයාට මානවකයේ සංසාරයේ මිනිසු සත්වඝාතනය කරපු කට්ටිය ගේ ආයුෂ අල්පයි. එතකොට නිතර ලෙඩ දුක් හැදෙන්න හේතුව තමයි සංසාරේ සත්ව හිංසාව කරලා තියෙන කට්ටියට. එතකොට නිතර ලෙඩ දුක් හැදෙනවා. එතකොට මේ ලෙඩ දුක් හැදෙන්නේ ආබාධ වලටපත් වෙන්නේ සෙනසුරා හින්දාද? කවුරු සෙනසුරා දැකලා තියෙනවද? එහෙනම් බුදුදහම විශ්වාස කරන සැබෑ බෞද්ධයෙක් නම් චාමික මහත්මයා බුද්ධ දේශනා පිළිගත යුතුයි. එතකොට කියනවා ගල්ලක් කෙල්ලන්න. එතකොට යන්තරයක් දාන්න. බෝධින් වහන්සේ ළඟාවේ මේ බැනර් එකක් ගහන්න. ගල්ෙල්ල කර්මේ වර මේ වළක්වන්න පුළුවන්ද? තඹකොළෙල්ලලා හිටන් කර්මේ නවත්තන්න පුළුවන්ද? දැන් අපි හඳුනේ මේ කාලේ දැන් කොරෝනා ව්‍යසනය ඇවිල්ලා අපි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. අපි මාස් දානවා, දුරස්ත භාවය තියාගන්නවා, අත්හොදන මේ ඔක්කොම කරා කියලා අපිට මරණය නවත්තන්න පුළුවන්ද? කර්මේ නම් දැන් ඊයේ පෙරේද අපි දැක්කා මාධ්‍යවල ප්‍රකාශනවා එක දරුවෙක් අවුරුදු 16ක දරුවෙක් අරන් ගිහ මේ වාහනයක් අරන් ගිහලා අනතුරකට පත් වෙලා දැන් දෙන්නෙක් මැරුණානේ. දෙන්නම මුඛාවරණ පළඳගෙන හිටියේ. දැන් මුඛාවරණ පළඳගා කියලා හිටන් කර්මේ වළක්වන්න පුළුවන් වුණාද? ඒ නිසා මම මේ වැරදි කෝණයෙන් බලන්න එපා, සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් මේ වර්තමානය තුළ චාමික මහත්තයා සිද්ධ වෙන්නේ මිනිස්සු රවට්ටන එක. උපාසකතුමනි, බොහෝ වෙලාවට අපිට ඇහෙනවා මේ බෝධි පූජා අපිට අපි ඒකට පහර ගන්නනේ. බෝධි පූජා තවත් කරනවා නම් තවත් හොඳින් කරාට වරදක් නෑ. සමහර වෙලාවට අපේ මේ නවහරාදී බුදු ගුණවල මේ බුදු ගුණවල අර්ථය අරුත නිරත හරියට පසක් කරගෙනද කියන්න මා දන්නේ නෑ. නමුත් කියනවා අරහන් බුදු ගුණේ බලෙන් ඉරුගේ අපල දුර වේවා කියලා ගහලා දානවා. අර එහි පැත්තෙන් එන අපලයට අරහන් බුදු ගුණේ ඒක පලියක් කරගන්නවා. මෙහෙම පුළුවන් ද ඇත්තට අපි තුල එහෙම ගුණ ධර්ම වඩා ගන්න නැතුව ඒක නම ඒක උච්චාරණය කීම පමණක් ප්‍රමාණවත්ද? දැන් චාමක මහත්තයා හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය ජ්‍යොතිෂය කරන කට්ටිය, නක්ෂත්‍රය කරන කට්ටිය දැන් කියනවා මේකට මේ බෝධි පූජාවක් තියන්න, මේකට පැන් කල හතක් පූජා කරන්න. දැන් මේ කාලේ එහෙම පැන් පූජා කරන්න කියද්දී බෝධින් වහන්සේ ඉදිරියට වැටෙනවා. පැන් කල හතක් පූජා කරන මේ දවස්වල මේ වෙහි කාලේ. ඉතින් මිනිස්සුන්ට මේ වැස්සද මේ මිත්‍යාවෙන් අන්දලා ඉන්න මිනිස්සු ඉතින් පැන් කාලේ අරගෙන දැන් බෝධින් වහන්සේ වටේ කරගෙනවා. අරහන් බුදු ගුණෙන් මගේ අර අපලි දුරු වේවා, මේ අපලි දුරු වේවා කියලා. ඒ වැටේ කරගෙන උන්දගෙන් ඇහුවොත් අරහන් බුදු ගුණය කියන්නේ මොකද්ද කියලා උන්ද දන්නේ නැහැ. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ කෙලෙසෙන් කුරෙන් දුරු වූසේක, කෙලෙස් සතුරන් නැති කළසේක, සියලු පාපයන්ගෙන් මිදුණුසේක, රහසින්වත් පව් නොකළසේක, සියලු ලෝවැසියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වෙනසේක. ඕක තමයි. ඕක ඇහුවොත් එහෙම දැන් අව පැන් කලේ අරගෙන අරහන් බුදු ගුණෙන් මගේ අහවල් අපිට දුරු වේවා කියන යන අම්මන්දි දන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද කියලා. හොඳයි, මං හිතන්නේ ඔබතුමාගේ වාහනේ දිහා දකිනකොට ඈත ඉඳලා එන ඕන කෙනෙකුට පේනවා උපතින්ව පිළිවෙතෙන් බෞද්ධයෙකු වෙන්න කියලා බොහොම අභිමානයෙන් ඔබතුමා එක සටහන් කරගෙන යන්නේ. අපි නම් ඒ වගේ එකක් සටහන් කරගෙන යන්න බෑ. අපි යන වේගයට එහෙම ගාගෙන ගියොත් අපිට අපේ අම්මා තාත්තා මතක් කරන පිටිපස්සෙන් එන වාහනවලින් ඔබතුමා ඉතාමත් ඉවසීමේ ශික්ෂණයෙන් ඔබතුමා මේ වචන ගහගෙන යන්නේ ඒක පිළිවෙතින් රකින්න හින්දා කියලා මම විශ්වාස කරනවා. අපේ හවුදාගේ මේ පොත් මාලාවේ මා දකින තව සුවිශේෂීම කාරණාව අපි හඳුන්නේ මේ අපේ බසේ
රසය පිළිබඳව හොඳට හොවා දක්වලා දිනවා බසේ රසය පිළිබඳව උපවාසී අපේ මේ බසේ රසය මතු කරමින් ජනස්ෘති ඒ වගේම අපේ ජන කවි බොහොමයක් උපවාසී උපුටා දක්වලා දිනවා මට කියන්න කීපයක් අවසර දෙන්න අපේ හැමදෙන්නේ දෙල් පොල් සමග උදේට මට එළෙව්වේ දහවල බතට දෙල් මැල්ලුම මැලෙව්වේ දෙල් හොද්දක් රැ බතට ඉලව්වේ දෙල් ගස් වලට හින ගහපන් අලව්වේ मंगिता वगे कवि विरा बहुम कवि तीन अभी हम मेकट हेतु साधक बहुम रसवत्त गलपल तीन बंदीन बंदीन वेल हेरपोट लिही यंग तबन तबन पाय लिस्सा वेटी यंग कपन कपन मन्ने ले गैवियंग मटरा नुदुन तो गामुल मेरी यंग मे मे कर्मे पल दिन हेटी पोते तीन कवि अभी तव तीन मे कीप्या अभी उठा गिनावा मंगिता मे 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 तीन देवट हेतु तो भाँ से मेकट बहुम रसवत्त किया तीन උපන්නාට මිලවේ වෙනෙනවා විනා ලෝසත ලෝසතට අඹදරු රකින්නවා විනා රූපේ අරන් පාපේ ගෙවනවා විනා කරන දෙයක් නැත මේ පව් ගෙවනවා විනා මම හිතන්නේ මේක කවි ගාය කවි කියන්න ඕනේ කවි ගායනා කරන්න ඕනේ මම මේ මේ මම හිතන්නේ මම මේ කවි කියනව නෙමෙයි කවි මේකේ තියෙනවා බලන් බලා කීවීම මම කරන්නේ මේක ඔබවහන්සේ ලස්සන ජනස්ෘති මේකේ තව බොහොමයක් තිබෙනවා රාබී සත පහක වෙරිවි 54ක ගුටිකා රුපියලක අහෝ දුක්කෙති සිලින් 4ක මේ 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 වගේ කවි තව මේ පොත් මාලාවෙම තියෙන අපි හැමදෙන්නේ මේ වගේ බසේ රසය කියා දෙනෝ නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස එදුරු නොවේ කලපව් පල දෙවා මිස තඹුරු අනේ විකසිත වන බව පවස කවුරු විසින් වැලකී හැකි මෙදිය කුස කියලා මං හිතන්නේ කරන කලට පව් මීරිය සොඳසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ මේ වගේ කාරණා අපිට මතක් වෙනවා මේ සුභාෂිතේ තියෙන ඒවා ඔබ වහන්සේ විවිධ ජනශ්‍රෝති ආශ්‍රයෙන් මේ ඉදිරිපත් කරන මාතෘකාවලත් අපි හාමුදුරනේ මේ බසේ රසයේ කියවෙන බොහොම උත්ප්‍රාස රසයේ ජනනය වෙන ආකාරයෙන් තමයි ඔබ වහන්සේ මේකට මාතෘකා සිරස්තල යොදලා තින්නේ සිරස්තල කිව්වම ඔබ වහන්සේ එළියපු ලිපියක එක්තරා කතුවරෙක් සිරස්තලයේ හරියට ඔබ වහන්සේ යදෝ සිරස්තල ඉවත් කරා කියලා ඔබ වහන්සේ ලියන ලිපි මාලාව පහ නතර කරා කියලා මම අහලා තිනවා මේ මේ නිවැරදි සිරස්තලයේ යදුවේ නැත්නම් කොච්චර ජනප්‍රිය පුවත්පතක් වුණත් කොච්චර හොඳ මේ වුණත් ඔබ වහන්සේ ලිපි මාලාව වහම නතර කරනවා මොකද මේ සිරස්තලයේ ඒ තරම්ම වැදගත් කියලා ඔබ වහන්සේ විශ්වාස කරන හිඳ වෙන්නේ නැති ගල හොඳ නම් අබරණ අඹරණ කහ මක් වේවිද මව හොඳ නම් දුව පතිවත නොරකීද මේ වගේ මේ වගේ ලස්සන සිරස්තල ඔබ වහන්සේ මේ මේ පොතට යොදලා දිනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ යොදලා තින ජනස්ෘති ජන කවි මේ පිළිබඳවත් ඒ වගේම යොදා තිබෙන සිරස්තල පිළිබඳවත් අපි කතා කිරීම වැදගත් වෙන මේ පොත් මාලාවේ ඇත්තරම දැන් ඔය ඕකෙම එක තැනක් තියෙනවා පාවේලුබා ඔරලෝසුව බැඳගෙන සුදු සුදු වේට්ටියකින් සැරසිලා හිටපු පුජ්ජලෙක් පිළිබඳව. එතකොට මේ පුජ්ජලයා එදා සමා පාවේලුබා ඔරඩෝසුව කියන්නේ එදා තිබිච්ච හොඳම වර්ගයේ ඉස්තරම් තරමක් වැඩි හිටියයි තමයි ඔක දන්නේ ඒ වර්ගයක දැන් එන්නේ නැහැ. ඒ ඔරලෝසුවක් බඳන් පාරේ යනවා කියන්නේ සුදු කිට් එක ගහලා එයා සමාජයේ ලොකු පිළිගැනීමකට ලක් වෙනවා. ඉතින් සමාජයේ ගමේම නායකයෙක් හැටියට තමයි එතුමා හිටියේ දකුණු පළාතේ. ගමේ ප්‍රධාන පෙළේ කෙනෙක් හැටියට තමයි ඔහු හිටියේ. හැබැයි මෙයා කළේ පොලියට සල්ලි දීම. පොලියට සල්ලි දීම වගේම ඉඩම් උගස් ගැනීම. එතකොට මේ මේකේ සමහර මිනිස්යන්ගේ ජීවත් වෙන ඉඩම උගස් දීවහම ඒක බලහත්කාරයෙන් සින්න කරගත්තා. බලහත්කාරයෙන් සින්න කරගත්තා. ඒක දැන් පොලියට දීම කියන එක වරදක් හැටියට මම එතරම් ගැඹුරු වරදක් හැටියට දකින්නේ නැහැ. ඒක වැරදි විදිහට පොලිය ගැනීම. දැන් අපි කෙනෙකුට මුදලක් දීලා කියනවා මට මෙච්චර දෙන්න කියලා. එතකොට එයා පොරොන්දු වෙලානේ කැමැත්තෙන්නේ පොලිය ගනුදෙනු කරන්නේ. ඒකේ දෙන්නගේ කැමැත්තක්. එතකොට ඒක මම එතරම් වරදක් හැටියට දකින්නේ නැහැ මගේ පුජ්‍යලිකව. නමුත් ඒකත් වැරදි විදිහට පොලිය ගණනය කරනවා නම් එහෙම නැත්තම් ඉඩම බේරන්න බේරගන්න සල්ලි දෙන්න ගිය වෙලාවට එයා එක්ක ලෙඩ වෙලා හරි මොකක් හරි කියලා එයා ඒ දින මගහැරලා සින්න වෙන්න අරිනවනම් ඒව හරි කැත මේ පාප දෙන සහගහන අපරාධ. ඒව මහ බරපතල අපරාධ. ඒ මිනිස්සයා ඒ ප්‍රභූ හැටියට හිටියේ ගමේම කැත විදිහට ඇඳගෙන ජරා විදිහට ඇඳගෙන එහාට යනවා මෙහාට යනවා දොඩෝ
गमे अविद्यादा मरने पत्न हेटिकेन तीन या गमे रजेक्वा गेहिटी एवगेम मे तव तव अतिन वमतिवरया तमंट हमबेन नीलरात अमतिवरया तमंट हमबेन नीलरात तमंग एक आट नीलरात हमबेन महाजन अवन सेवे करानी नोन साप सवार अवे ये नीलरात वली नोन नोन टोन हेटियट साप सवार इतकोट ये दंग रजे हमदा नीलधारी यागे सेव के बावट पत्कर हिमती ये वरदी विधि हेट वैड कर पाए वरदी विधि हेट रजे देपल कोलक नीत्यनुकूल विधि रजे देपल कोलक हेम करपु एमतीवर या मेरुन हेटी ओके कर्मय कीलक पार्लमेंट वर प्रसाद मेति एमतीवर उठ तिबुनाट ये पार्लमेंट अतुले कर्मेट वर प्रसाद देंट एक स्वभाव धर्म शंकरा तो सामान्य असामान्य हेम पूज्यले अग्म तमंग हरि परिश्रमिंग मनस पाविचिकरांटो हरि परिश्रमिंग तमंग अरपिरिम हगन वचने पाविचिकरांटो तमंगे कायकाम कोच्चर शक्तिदाय शक्ति तिबुनान हकियाव तिबुनात एव हरि परिश्रमिंग समाजगत करांटो अपि हमुदुने कर्मे हा विपाके पोते मेहेम संदाहन इनो मे बले मट दिनक अहिमि वेनवा यन हेंगुम කෙනෙකු විසින් නැති කරගන්න ලැබිය යුත්තේ බලයේ පිරිහි ගිය පසු නොව බලයේ සිටිය දීමය. ඒ අවබෝධයෙන් නැති බොහෝ දේශපාලනඥයින්ට මග වැරදී තිබේ. ජීවිතයේද වරදි සංසාරයේද අන්ධකාර වේ. තමා අසරණ වූ සෑම මොහොතකම નિરાයාසින් සිය මතකයට නැගින්නේ තමා කළ අකුසල් පිළිබඳවයි. ඒ දේශපාලනඥයින්ට මතු නොව කොයි කාටත් පොදු ධර්මතාවයකි. මේ බලය හැමදාම තිබිය යුතුයයි කියා ඇතමුන් සිතති. ඒ සිතවිල්ල නිසාම විවිධ අකුසල් ධර්මෝ රැස් කරති. එබදු එබදු අය බල තණ්හාව නිසාම බලෙන් පහව උට ඊතා ඉක්මනින් සෝචනීය ලෙස මරණයට පත් වෙති. කර්මය හා විපාකය පිටුව 101 අපිට. දැන් බලය තියෙද්දි පුජ්‍යලය මැරෙනවා. පුජ්‍යලය ජීවත්ව හිටිද්දි බලය මැරෙනවා. පුජ්‍යලය ජීවත්ව හිටිද්දි බලය නැති වෙනවා. දැන් අද අද මහා අද මහා තුනෙන් දෙකක බලයක් තිබුණාට මැරිච්ච බලයක් නේ තියෙන්නේ. අපේ හඳුන්නේ ඕවේ ඔයගේ හින්දද කියන්නේ මේ අර අපි ජනවාරි කට කතාවටක් කියන්නේ මොලේ තිනකොට බලේ නැහැ බලේ තිනකොට මොලේ නැහැ කියන්නේ මේ කතාව හින්දද අපේ නෑ ඒක ඒක මේක සම්බන්ධ කරගන්න බෑ මේක සම්බන්ධ කරගන්න බෑ කිසියම් කෙනෙක් ඉහළ තනතුරකට පත් වෙනව කර්මය ඵල දෙන්න දැන් උදාහරණයක් වශයෙන් කෙනෙකුට ඇමතිකමක් හම්බෙනවා පව විපාක දෙන්න මොකද ඇමතිකම හම්බුනහම එයා අනවශ්‍ය විදිහට වැඩ කිරීමේ හැකියාවක් ඔහුට ලැබෙනවා ඒකෙන් ඔහු වැරදි වැඩ කරනවා ඒ නිසා ඔහු කර්ම විපාකවලට පත් වෙනවා මේ මේ විදිහට සමාජයේ හැම ශේස්ත්‍රයකම සමහර වෙලාවට කර්ම ඵල කර්ම කර්ම විපාකයටම තමන්ගේ දරුවෝ තමන්ට හම්බ වෙනවා ඒ නිසා හරි පරිස්සමින් කර්ම අනික දැන් අර චාමික කියෝ වගේ මම මේකේ භාෂාවේ භාෂාව හරි දැන් මගේ පොත් ගත්තාම භාෂා විවිධයි ඇත්තටම දැන් මගේ නාගස්මණ්ඩිය ජීවිතය කතාවලිය පොත ගත්තාම මේකේ අමුතුම භාෂාවක් තියෙනවා ඒ කියවන්නම ආසයි තනවා දැන් මේ මේවත් එහෙමයි මොකද දැන් මේ මේ පොත් මාලාව කියපු බොහෝ දෙනා මං හිතන්නේ වහන්සේට කිය යෝජනා කරලා තිබ්බා මේවා කර්ම කතන්දර කියලා මේ කර්ම කතන්දර කියලා පොත් මාලාව එක පොතකට නගන්න කියලා නේද අපි හන්නේ කර්ම කතන්දර නමින්ම කර්ම කතන්දර කියලත් එහෙම පොතක් කරන්න කියන අදහසක් අපිට තිබුණා මේ සාහිත්‍ය පොත් පියසරත් මම එකගෙන කියලා තියෙනවා තාම වැඩේ කෙරුණේ නැහැ මං හිතේ මේ මොකද මේ කර්මයේ එක පැත් දැන් මගේ මං කරපු විවිධ පොත් අතර මේ කර්මය හා සම්බන්ධ පොත් එක පැත්තක් ඒ වගේම ගිහි ගෙදරට බුදුබණ කියන ඊට වඩා වෙනස්ම පැත්තක හැම දුවණියක්ම කසාද බඳින්න බලාපොරොත්තු වෙන හෝ කසාද බැඳපු හැම දුවණියක් විසින්ම කියවිය යුතුම පොතක් තමයි ගිහි ගෙදරට බුදුබණ කියන එක. අම්මා කෙනෙක් වුණොත් හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම කියවිය යුතුම පොතක් තමයි ගිහි ගෙදරට බුදුබණ කියලා කියන එක. මේ දැන් ඒ කියන්නේ තමන්ගේ පොතේ පිටුවක් කියවන්න වාක්‍යයක් කියවන්න තමන්ගේ මනසේ නිම්වලලු පුළුල් වෙනවා. ඒ කියන්නේ තමන් හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙනවා. අද ගොඩාක් ගෙවල් වල තියෙන රණ්ඩු ගෙවල් වල තියෙන ආරවුල් ගෙවල් වල තියෙන ගැටුම් ගත්තයින් පස්සේ මේ වචී කම්ම නිසා වචනේ නිසා ඇති වෙන සිද්ධි. ඒ මිනිසුන්ගේ මිනිසු හිතන විදිහ
දැන් මේ පොතෙන් මම අදහස් කරන්නේ මිනිසා හිතන විදිහ වෙනස් කර ගැනීම අපේ ඔබ වහන්සේ චින්තන හැරවුම් ලක්ෂයක් කරන්නට බොහෝ වෙලාවට මේ අද දවසේ කියවනවා කිව්වම මේ තොරතෝංචිය නැතුව කියවන ඒවා තියෙන්නේ මේ ඇත්තටම පොත් කියවන්නේ නැහැ කියේව කියවනවා ඒ කියවන්නේ වෙයි තොරතෝංචිය කට කියවනවා අපේ අඟ මේකේ කියනවා එපා එපා ගිහි ගෙදරට අකපයි කියලා මේ මැජික් පෙට්ටිය මේක එපා කියලා අපේ අඟුදින් මං හිතන්නේ විසූක දස්සන පෙන්හින්න දන්නේ මේ මං හිතන්නේ මේ අපි කතා කරන රූපහානිය තමයි නමුත් මේ රූපහානියද ඔබ වහන්සේ එපා එපා ගිහි ගෙදරට අකපයි කියලා කියන්නේ මේ මේක ඇත්තටම තාක්ෂණයේ මිනිසුන්ට එපාද මොකක්ද මේකෙන් කියන්න ඔබ වහන්සේ නෑ ඔතන තාක්ෂණය ගැන කියන එකක් නෙවෙයි මේ ලෝකේ ටයිම් ටේබල් එකක් ඇතුව වැඩ කරපු එකම නායකය බුදුරජාණන් වහන්සේනේ එහෙමයි බුදුරජාණන් උදේ දවල් රෑ දවසේ විදිහට ඒ වගේම කිසියම් පිළිවෙලකට හදපු පොත පිරුවානා පොත් වහන්සේනේ ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතය සැලසුම් සහගත කරගන්න නම් තමන් හිතන කෙනෙක් බවට පත් වෙනවා ඒ කියන්නේ මනෝ සයිකෝකාරයක් වෙන කෙනෙක් නෙවෙයි හිතන වැඩ කරන කෙනෙක් ඒ සඳහා මනුස්සයන්ගේ මනසට වැඩ දෙන්න ඕන ඒ සඳහා හිත පිළිබඳවත් හිතන්න පරිසරය පිළිබඳවත් හිතන්න හුරු පුරුදු කරපු පොතක් තමයි ගිහිගෙදරට බුදුමණ කියන්නේ අපේ කර්මයේ පිළිබඳ වැඩි වැඩියෙන් කතා කළ යුතු යුගයක ඉන්නින්දා ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි අපි කියනවා රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා කළ දේ පළ දෙයි කියලා මේ කවදද මේව පළ දෙන්නේ සමහර කියනවා මේව තාම ඔය කිව්වට පළ දෙනවද සමහර කියනවා මේ හොද්ද නටනකම් තමයි කකුල නටන්නේ කියලා කිරි දෙවගම මිදෙන්නේ නැහැ කියනවා මේ කළකම් පළ දෙන්නේ කවදද රජකම් කළත් කළකම් පළ දෙනවද ඔබතුමාට ඒකට තියෙන සාක්ෂි සාධක මොන හරි නිදර්ශන තිබෙනවද කුමක් දෙයකට පිළිතුරු තාමික මහත්මයා හැම සත්වයකගේම ගිනුම් වල තියෙනවා පව් පින් කියන දෙකක් මේ ලෝකේ සත්ව ඉපදෙන්නේ මෙන්න මේ කුසල සහ අකුසල කර්ම ගෙවන්න කුසල හෝ අකුසල කර්ම නැත්තම් එතන ජීවිතයක් නැහැ එතකොට මිනිස්සු මේ සත්වෝ මේ ලෝකේ ඉපදෙන්නේ ජීවත් වෙන්නේ මේ කර්ම ගෙවන්න අපි කියනවා දැන් ගොඩක් කලාර රුතුමා කියන විදිහට මේ අපි නිතරම කියන දෙයක් තමයි අපිට මේ අපිටමයි කරදර අපි මේ මෙච්චර දහම් ධර්මයට අනුව කටයුතු කරනවා අපි දන් දෙනවා අපි සිල් රකින්නවා භාවනා කරනවා අපිටම තමයි කරදර මේ මොකවත් නැතුව තැබෑරුම් තියෙන මිනිස්සුන්ට මස් කඩ තියෙන මිනිස්සුන්ට මේ හොරා කන දේශපාලඥයින්ට ඒ කටියට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා චාමික මහත්මයා මෙතන අපි යොමු කරන්න ඕනේ අවධානය අපි හැමදෙනාගේම මං කියන්නේ අර මේ පින්පව් දෙකම තියෙනවා කියලා. එතකොට මේ පින් ටික පින් තියෙන මිනිහට සංසාරේ මේ මනුෂ්‍ය භවයක් ලැබනවා කියන එක සෙල්ලම් නෙමෙයි. කනකස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ වැඩක් නෙයි. කියන්නේ මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි අහඹුවක් මේක. මේ මනුෂ්‍ය භවයක් ලැබුයි අහඹුයි. එතකොට දුර්ලභ කාරණාවක්. දුර්ලභ කාරණාවක්. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. නමුත් උපාසකතුමනි සමහරවිට හිතෙන්න පුළුවන් දැන් අපි මේ ඉන්න ප්‍රේමා ගම්මන්පිල මෙතනියේ දැන් 69 වෙනි උපන් දිනේ මේ ලබන්නේ. මට පින් දිනනවා කියලා එතුමියට මේ වගේ ධර්ම සාකච්ඡාවකට දායකත්වෙ නොදක්කා ඉන්නට තිබුණා. පින කියන එක ගෙවිලා අවසන් වෙන දෙයක්ද? පව කියන එක ගෙවිලා අවසන් වෙනවද? කුමක්ද? මේක තමයි චාමික මහත්මයා මම එන්න හැදුවේ තෙන්ද. අපි හැමදෙනාගේම මේ පින් පව ටික ගෙවනවා. දැන් අර මිනිස්සයා මොකද කරන්නේ? මේ අපරාධ කර කර කියවන්නේ මොකද? එයාගේ තියෙන පින් ටික තමයි මේ ඉවර වෙන්නේ. මිනිස්සෙකුට දුගතියට ගිහිල්ලා පාපේ විපාක ලැබෙන්න මේ පින් ටික ඉවර වෙන්න ඕනේ. එතකොට සංසාරේ දන් දීපු ඒවා ටික තමයි ඒ වගේ පින තමයි මේ ලැබෙන්නේ. සංසාරේ අපි කරපු පින් ටික තමයි අපි මේ භුක්ති විඳින්නේ. බොහොම අපිට දැන් අපි ඇත්තටම කියන්නේ අපිට දුකක් ආපුවාමනේ අපි කලබල වෙන්නේ. අනේ මොන කර්මයක්ද දන්නේ අපිටමයි මේ දුක. අපි කලබල වෙන්න ඕනේ අපිට යමක් ලැබෙනකොට, සැප ලැබෙනකොට. ඇයි? සැප ලැබෙන්න මොකද වෙන්නේ? අපේ කුසල කර්මයි මේ ගෙවෙන්නේ. අපි පව් විපාක දුක් විපාක විඳින්න මොකද වෙන්නේ? අපේ අකුසල කර්මයි මේ ගෙවෙන්නේ. ඒ නිසා පිනට මේ සැප තමයි භයානක. සැප කැවි සැප විඳිනවා කියන්නේ මොකද්ද? අපේ සැප මේ පින් ඉවර වෙනවා. ඒක ඉතුරු වෙන්නේ මොනවද? පව් ටික. අර මනුස්සයාට වෙන්නේ මොකද? ඔය සියලු සැප සම්පත් ලැබෙන්න ඉවර වෙන්නේ, හීන වෙන්නේ, ෂේ වෙලා යන්නේ මොනවද? පින. පින ඉවර වෙච්චාට ගම ඉතුරු වෙනවා මොකද්ද? පාපය. අන්න ඊට පස්සේ පව් ගෙවන්න සුදුසු තැන කොහෙද? සතරපා භූමිය. අන්න සතරපාගත උප්පත්තියක් ලැබලා කල්ප ගානක් යනකම් පිනක් චුට්ටක්වත් ඉතුරු වෙලා නැහැ. තිබු පින් ටික ඔක්කොම ගෙවිලා ගිහිල්ලා.
දැන් අන්න සතර අපාගතව කල්ප ගණන් දුක් විඳින්න වෙනවා අය ගොඩේ ඉන්න බෑ අර පව් කවදා හරි ගෙවලා ඉවර වෙනකම්ම සතර අපායි දුක් විඳින්න වෙනවා සතර අපායි කියන්නේ අපේ මහගෙදර කියලා කියනවා ඇත්තද අපේ මහගෙදර සතර අපාය නයි කියන්නේ අපි සංසාරේ වැඩිම කාලයක් එන යන ඉන්න නවතර වෙන තැන හින්දාද මේ සතර අපාය මහගෙදර කියන්නේ ඔය තාමික මත මහගෙදරට යන්න කාගෙන්වත් අහන්න ඕනේ නෑ ඕන වෙලාවකම දැන් අපි හිතමු දරුව 10 දෙනෙක් ඉන්නවා 10 දෙනාට මහගෙදර විවෘතයි ඕන වෙලාවක යන්න පුළුවන් ඒ වගේ තමයි මිනිස්සුන්ට සත්වෙයින්ට මහගෙදරට ඕන වෙලාවක යන්න පුළුවන් ඒ කියන්නේ සතර අපා දොරටු අපි වෙනුවෙන් විවෘත වෙලා තියෙන ඕන වෙලාවක අපි වහන්න ඕන මෙන්න මේ සතර අපා දොරටුවයි ඒකට තමයි අපිට මේ පින අවශ්‍ය වෙන්නේ නමුත් වර්තමානයේ තුල මිනිස්සු පින් අඳුරන්නෙත් නැහැ පව් අඳුරන්නෙත් නැහැ පින්කම් කරනවා කිය කියා කරන්නේ මහා පව් ගොඩක් එකතු කරගන්න එකනේ පින්කම් කියලා ගොංගම් කරනවා ගොංගම් පින පව් කියන එක මොකුත් මිනිස්සු දන්නේ නැහැ රාග දේශ මොහ කියන අකුසල සිතුවිලි වර්ධනය වෙන ආකාරයේ යම් කිසි ක්‍රියාවක් පින්කමක් හැටියට කරනවා නම් ඒකත් මහා පව්කමක් උපාසකතුමනි අර මට මතක් වෙන විශාකාවන් අර වරක් අපේ ස්වාමීන් වහන්සේ දනට වැඩි වෙලාවක අපේ විශාකාවගේ මාමණ්ඩියේ මුකුත් නොදී කරාරින වෙලාවේ මාමණ්ඩියේ පුරාණයේ කනවා කියලා කියනවා මං හිතන්නේ පෙර පින් කකා ඉඳලා මෙරිලා යන එකටද කොහොමද ඒක විග්‍රහය ඔව් දැන් එයා හිතුවේ පුරාණයේ කියන්නේ දැන් අසුචි භුක්ති විඳිනවා කියන්නේ එයා ගැටුම් ඇති කරගත්ත ඒකනේ ඇත්තටම පුරාණයේ කියන්නේ සංසාරයේ කරපු පෙර පින් තමයි මේ අනුභව කරන්නේ ඒක තමයි අපි කිව්වේ ඒ නිසා අපිට අපි බය වෙන්න ඕනේ අපිට සැප ලැබෙනකොට අනේ අපිට මේ සැප ලැබෙනවා අපිට භවභෝග සම්පත් ලැබෙනවා අපිට ධනෙ ලැබෙනවා මේ ලැබෙන්නේ මොනවද සංසාරයේ කරපු පින් හරියටම චාමික මහත්තයා අටුවේ වී පුරවලා තියෙනවා අපි සැප විඳිනවා කියන්නේ මොනවද අටුවේ තියෙන වී ටික බාලා බාලා අපි භුක්ති විඳගෙන බින්දගෙන යනවා හැබැයි අපි වී වැපිරුවේ නැත්නම් කවදා හරි දවසක අපේ අටුව හිස් වෙනවා අටුවට පුරවන්න අපිට වී නැති වෙනවා ඒ වගේ තමයි පිනත් අපි සැප විඳින්න විඳින්න ෂේ වෙලා යන්නේ නැති වෙලා යන්නේ අඩු වෙලා යන්නේ හීන වෙලා යන්නේ පිනයි එහෙමනම් අපි මොකද කරන්න ඕනේ අපි බීජ වපුරන්න ඕනේ බීජ වැපුරුවොත් තමයි අපිට නැවතත් මේ අටු කොටු පුරවන්න පුළුවන්කම ලැබෙන්නේ අනාගතේ ප්‍රයෝජනෙ සඳහා අපිට පින අවශ්‍යයි පින අවශ්‍ය නම් අනාගතේ සැප විඳින්න අවශ්‍ය නම් අපි නිතරම පින් කරන්නට ඕනේ අපේ හැමදෙරුනේ කොහොමද අපි පින් කරන්නේ අර අපි සාමාන්‍යයෙන් අපේ පව වහන්න නම් පින මතු කරගන්න ඕනේ කියලා අපි අහලා තිනවා අපි හැමදෙන්නේ කොහොමද මේ අපි ඔබ වහන්සේගේ ලිපි මාලාව ඔබ වහන්සේගේ ග්‍රන්ථ තුලින් බොහෝ වෙලාවට කියන කාරණාවක් තමයි පව පින මතු වෙනකොට දහම් නෙත මතුවේ කියන කාරණාව අපි හැමදෙන්නේ ලෝණපල සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවල අපිට කොයි වගේ විග්‍රහයක්ද තියෙන්නේ මේ පින පින කර්මයම විතරක් නෙවෙයි අපිට ධර්මයේ බලවත් කරගන්නට කොහොමද කියන ඔබ වහන්සේ පාර කියා දෙන්න අපි හැමදෙන්නේ ඔය ඇත්තටම දැන් මම ඒ සම්බන්ධයෙන් කතා කිරීම පස්සට තිබල මේ පොත්වල ගැනම අදහසක් පළ කරන්නට මම කැමතියි දැන් මගෙන් ගොඩක් අය අහනවා මේ මේ පොත මොකද මේ විදිහට ගත්තේ කියලා දැන් ලොකු පොත් පළ කළාම චාමික මහත්තයා විශාල පොත් කෙනෙක් කියවන්න අකමැති දැන් මේ පොතක් බස් එකේ යනකොට වුණත් කෝච්චියේ යනකොට වුණත් දැන් කෝච්චි බස් එකෙන් පටන් ගනි හෙට අනිද්දා මේ මේ දවස්වලනේ යනකොට වුණත් මේ පොතක් කියවලා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඊටාම සරලයි පුංචි. ලොකු මුදලක් යන්නේත් නැහැ. ඉතින් ගොඩක් දෙනා මේ මගෙන් අහනවා දැන් උපන් දිනවලට එහෙම මොනවද දෙන්නේ කොහොම මං කියවා කර්මය බල දෙන හැටි දෙන්න. උපන් දිනට කර්මය විපාකය දෙන්න මේ කර්මය අරුමය දෙන්න එහෙම කියලා මං කියනවා මොකද දැන් උපන් දිනේට දැන් සමහර දරුවෝ මට පොත් පූජ කරලා තියෙනවා ඒ විවිධ පොත් ඒ පොත්වල මං නම ලියලා ගන්නෙ අහවල් බබාගේ අහවල් වෙනි උපන් දිනේ වෙනුවෙන් මට පූජා කළයි කියලා තියෙනවා සමහරට ඒ දරුවෝ දැන් මං පොත කියනකොට ඒ ළම දකින්නකොට ඒ ළමයි දැන් කසාද බඳලා දරුවොත් ඉන්නවා ඒ වගේ පොත් තියෙනවා මං ගාව. එතකොට මම කියන්නේ මේ පොතේ තමන්ගේ නම ලියලා ඒ දරුවට පූජ කරන්න. ඒත දරුවට දුන්නාම ඒ දරුවා කියවයි. ඒ කියවනකොට අර උපන් දිනේට චොකලට් එකක් දෙනවට වඩා චොකලට් එකකුත් එක්ක මේ පොත දෙනවා නම් තවත් හොඳයි. මේ චොකලට් එක දෙනවට වඩා මේ පොතෙන් දැනුමක් එනවා. ඇත්තටම දැන් මේ පොත් පෙළ කියවුවාම ධර්ම සාහිත්‍යය පිළිබඳව ලොකුම අවබෝධයක් එනවා. ඒ දැන් දැනුම කියලා කියන්නේ එකයි අවබෝධය කියන්නේ තව එකක්නේ දැන් දැන් අපි ගොඩක් කාලවට කතන්දර ශෛලියෙන් වැඩිහිටියන්ගෙන් අහලා තමයි බණ කතා අහලා තමයි අපි ධර්ම ඉගෙනගෙන තියෙන්නේ සාම්ප්‍රදායික වශයෙන් ධර්ම ඉගෙන ගත්ත අය අපේ සමාජයේ අඩුයි ගොඩක් අඩුයි
සාමාන්‍ය පෙළට ඕලෙවල් වලට තර බුද්ධාගම කළා එතනින් ඉවරයි ඊට පස්සේ සංස්කෘතියෙන් තමයි ධර්ම ඉගෙන ගන්න. උසස් පෙළට බුද්ධාගම කරන්නේ 100ට එකක්වත් නැහැ. එතකොට විශ්වවිද්‍යාලේ බෞද්ධ දර්ශනය කරන අය 100ට දශම ගානයි. එතකොට මේ මිනිස්සයෝ ධර්මයේ ඉගෙන ගන්න මේ නොවිදිමත් අධ්‍යාපනය තුලින් පොතපත කියවලා මේ වගේ වැඩසටහන් බලලා ඒ වගේම වැඩිහිටියන්ගෙන් අහලා එහෙම අද දරුවන්ට කතන්දර කීමේ යුගයක් ආයේ උදාවේගෙන යනවා. මොකද වැඩිහිටියෝ දරුවන් වෙනුවෙන් කරන්න ඕන වැදගත්ම සේවය තමයි කතන්දර කියලා දෙන එක. එතකොට මේ කර්මය සහ සම්බන්ධ කතන්දර, සුරංගනා කතන්දර මේ ඔක්කොම කලවමේ කියලා දෙන්න ඕන ළමයින්ට. එතකොට දැන් මම කල්පනා කරනවා තමන්ගේ උපන්දිනයක් හරි දරුවන්ගේ උපන්දිනයක් හරි එහෙම නැත්නම් හාමුදුරුවන්ට පූජ කරන පිරිකරකට හරි පිරිකර පූජ කරනකොට හාමුදුරුවන්ට සාලුයි ඔය වගේ දේවල්නේ හැම කෙනාම දෙන්නේ දැන් ඊට පස්සේ හාමුදුරුවන්ට මේව වැඩි දැන් අපි ගත්තාම අපි මේ වණගින තරමට පිරිකර ගොඩ ගහලා ඉතින් එක්කෝ කාට හරි ගෙනියන්න දෙනවා එහෙම නැත්නම් මේ මුස්ලිම් කාර වෙලෙන්දට දෙනවා මේ ඉතින් අපිට පිරිකර කොට ගහගෙන වැඩක් නැහැනේ මේ ධර්ම පොතේ නම් එහෙම දෙන්නේ නැතුව ඇති අපේ ඔව් දැන් බණ පොත මේ වගේ පොතක් වුණාම පොතක් හොරාට ගත්තත් ඌ කියවන්නේ ගන්නෙ ඒක නිසා මේ වගේ පොඩි පොතක ලොකු වටිනකමක් තියෙනවා කියලා මං හිතුවා මොකද අපි කාලයක් තිස්සේ මේ ධර්මයේ එක ජීවත් වෙලා ඒ හැදෑරීම තුලින් ලබාගත් කරුණ නෙමෙයි තියෙන්නේ එතකොට ඒ කරුණ විනාඩි 20කින් 30කින් කෙනෙකුට මේ අවසන් කරන්න පුළුවන්. අනික ඔයගෙ තියෙන සමහර කර්ම කතන්දර ඔය හිත නිවන කතා වගේ ටෙලි නාට්‍ය වලට ගන්න පුළුවන් සිද්ධි තියෙන්නේ. ඒ වගේම ජීවිත කතන්දර වලට ගන්න පුළුවන්. දැන් කසාදයක් බඳිනකොට වෙඩින් කේක් විවාහ මංගල උත්සවයකදී වෙඩින් කේක් එකත් එක්ක කර්මය පළ දෙන හැටි කියලා පොත දුන්නාම ඒ උන්ට තේරෙනවනේ පෝරුවේ ඉඳලම සමහර කර්ම වලට කරගහන හැටි. අපේ සමාජ ඒ අමංගල සීලෝ කියලා තමහර කර්ම කරගහන ඉතින් ඒවා අපි අහක දාන බේව තමයි ධර්මය කියන්නේ සමාජය තුලින් මතුවෙන නිසා මම හිතනවා මේ පොත් පෙළ ඇත්තටම මිනිස්යාට යහපත් අර්ථයක් කියලා දෙනවා මේක ප්‍රකාශනයේට බාරගත් සාහිත්‍ය පොත් පියසටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ පොත්වලට වඩා ටිකක් ආතල් පොත් තමයි ගොඩක් ආයතනවල පල කරන්න අපෙන් ඉල්ලන්නේ. ඉතින් ඒ වගේ සමාජයක මේ වගේ පොතක් පල කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඒ පොත ලබා ගැනීම පිළිබඳව මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පොත් පෙළ නැවත නැවත කියවන්න තමන්ගේ ගෙදර පොතක් හැටියට තියාගන්න තමන්ගේ පොත් රාක්කේ පොතක් හැටියට තියාගන්න එහෙම නැත්නම් දරුවගේ උපන්දිනයේ සහ ගෙදරක තියෙන ඕන සාදයකදී ඕන තැනකටම ගැලපෙනව බුද්ධාගම සරලව කියන්න පුළුවන් ගියත් දෙන්න එහෙම නැත්නම් තමන්ගේ පන්සලේ පුස්තකාලෙට දහම් පාසලේ පුස්තකාලෙට මේ පොත් අරගෙන ගිහිල්ලා පූජකරන්න ඒ වගේම තමන්ගේ ඥාතීන්ට ඥාති අතර සම්බන්ධතා ගොඩක් දුරස් වෙලානේ දැන් තියෙන්නේ ඥාති සම්බන්ධතා පිළිබඳවත් මේ පොත් මාලා තියෙනවා මොකද බුද්ධ ආගමේ කියන්නේ චාමික මහත්තයා අපිට ඥාති දෙකක් ඉන්නවනේ පළවෙනි එක තමයි ලේ ඥාති එතකොට හතර වර්ගයක ලේ ඥාතින් ඉන්නවා දැන් අම්මා තාත්තා අම්මා දෙකට කඩනවා අම්මගේ මව පාර්ශවයේ පිය පාර්ශවයේ තාත්තගේ එතකොට ඒ හතර වර්ගයේ ලේ ඥාතින් අපි හත්මුතු පරපුරක් ඈතට බලනෝනේ ආත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිත්ත කිරිකිත්ත ආදි වශයෙන් එතකොට මේ කර්මයට තමයි ලේ ඥාතින් ඒ ඥාතින්ගේ පවුලෙම උපදිනවා කියලා තමයි බණපොතේ කියන්නේ ඒක නිසා තමයි නෑයෝ එක්ක වැඩි තරහ මරා තියාගන්න එපාය කියලා කියන්නේ ඉතින් ඒව පිළිබඳවත් කියනවා ඥාතින්ට මේ පොතක් දීමත් වැඩගත් වෙනවා මේ සම්බන්ධතා ගොඩනගාගෙන. මහන්සියගේ විග්‍රහයදී අපිට මතක් වෙනවා පොත් අපේ net වගේ පොත් දැක්කම හිත පිරෙනවා මේ වගේ කතා මතක් වෙනවා මම හිතන්නේ රුපියල් 200කට වඩා අඩු මිලකට ඔබට ධර්ම දාණයට ලබා ගන්නට පුළුවන් මේ පොත්. අපේ මේ සභාවේ ඉන්න හින්දා ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි
බොහෝ දෙනා උදම් මනනවා අපි නම් මේ දවස්වල මේ කටින වින්කම් තියෙන නිසා මම මතු කරන්න මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නට ඉදී අපි මහා අට මහා කුසල් කරගෙන තිනවා අපි කටින වින්කම් කරගෙන තිනන නිසා අපි කර්මයට වඩා ධර්මය අපි බලවත් කියලා. නමුත් මේ ලෝකේ මේක බුද්ධ ශාසනය කරන්න පුළුවන් ඉහෙළම පූජාව අසදුස මහා දානේ දුන්න කෝසල මල්ලිකාවත් සතර අපාගත වුණා නම් ධර්ම දානේ දුන්න ධර්මාශෝක රජුත් කෙටි කාලයකට ඔය සතර අපාගත වුණා නම් ඒ වගේම කෙටි පිනක් කරපු සැරියුත් හැමදෙරට පොඩි දානයක් දුන්න අවුරුදු 50ක් විතර චෝර සොරුන් ඝාතනය කර තඹ දාටිය බොහොම පොඩි දානයක් දීලා සුගති ගත වුණා නම් මොකද්ද මේ කර්මයේ ධර්මයේ තියෙන රහස ඔබතුමාට අපිට විග්‍රහ කරන්නට මට මතක් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට අවතීන වෙනකොටම කිව්වා මේ කර්මයේ පරිසම් දෙන්න මේ පුද්ගලයෙක් අතර වෙනසක් නැහැ රජතුමාටත් පරිසම් දෙනවා මගේ යන දුගියටත් සහ තිරිසංගත සත්වයාටත් මේ ඕන කෙනෙකුට කර්මය පරිසම් දෙන්න පුළුවන් මෙතෙන්දි චාරිකමන්ත දැන් අපි බලමුකෝ දැන් කෝසල මල්ලිකාවට ඒ වගේ 84000 පෙර විහාර හදපු ධර්මාශෝක මහරජතුමා ඒ වගේ පිරිස විතරක් නෙවෙයි තුන් ලෝකාතු බුදුරජාණන් වහන්සේටත් කර්මය පරිසම් දුන්නානේ අපේ හැමදාම පොත් පෙළෙත් ඒක විස්තර වෙනවා දේවදත්ත තෙරුන් වහන්සේ ගල් පෙරන වෙලාවේ ඔන්න චාමික මහත්තයා අපේ සමාජය තුළ තියෙන මිත්‍යාව නැති කරන්න හොඳ උදාහරණයක් මේක දැන් අපිට මොකක් හරි දුකක් කරදරයක් හැදිච්චම අපේ හැමෝම අපි ඉක්මනට යනවා දේවාලයට ගිහිල්ලා දෙවියන්ට පඬුරක් ගැට ගන්නවා එහෙමනම් චාමික මහත්තයා දෙදොලොවට අධිපති ශක්‍ර දෙවියෝ සතරවරන් දෙවියෝ හැම වෙලෙම හිටියේ කවුරුත් ගාවද බෝසතාණන් වහන්සේගේ උප්පත්ති ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිද්ධ වෙන හැම කාරණාවක් පිටිපස්සෙදීම ශක්‍ර දෙවියෝ හිටියන්නේ සාරාසංකේ කල්පලක්ෂය පුරාවට බෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට බෝසතාණන් වහන්සේ උදව් කරේ කවුද ශක්‍ර දෙවියෝ උදව් කරා සතරවරන් දෙවියෝ හිටියා හැබැයි දේවදත්තයන් වහන්සේ ගල් පෙරලනකොට බැරි වුණාද දෙවියන්ට මේක නවත්තන්න එහෙමනම් බුදු ප්‍රේම කෙනෙකුට පවා සංසාරයේ කරපු අකුසල කර්ම පරිසම් දෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේට පල්නරු පහර දීලා ඝාතනය කරනකොට එයි දෙවියන්ට තිබෙන්නේ නැද්ද මේක නවත්තන්න මේ අරහත් මේ ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මේ රහතන් වහන්සේ නම නවත්තන්න බැරි වුණා ඒ වුණාට උපාසකතුමනි මම දන්න හැටියට මේ ආනන්තරී පාප කර්ම කරපු මුගලන් මහරහතන් වහන්සේත් මේ සංසාරයෙන් එගඩ වුණා ඒ විතරක් නෙවෙයි ඔබතුමා දැන් සඳහන් කර දෙව්දත් තෙරණුත් යට්ටස්සර කියලා පසේ බුද්ධත්වයෙන් තව අනාගතයේදී පසේ බුදු කෙනෙක් කියලා මේ සංසාරයෙන් එතර වෙනවා නමුත් මේ ධර්මයේ කියලා අධර්මයේ අල්ලාගෙන ඉන්න මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියලා අල්ලාගෙන ඉන්න මේ එහෙම නැත්නම් මේ සංසම් පම්පම් ගාන කට්ටි ඉන්න මේ සං කියන වචනයක් අල්ලාගෙන මේ වගේ ධර්මයේ විකෘති අර සර්පයා වැඩිපැත්තෙන් අල්ලගෙන ඉන්න මේ මිත්‍යා දෘෂ්ටිකින්ට මේ ආනන්තරී පාප කර්ම කරන අයට වඩා මේ සංසාරේ මං හිතන්නේ වුන් මේ සංසාරයෙන් ඈතර වෙන දිනයක් බුදුහාම බුදු ඇසට පවා විශ්ය වෙන්නේ නැහැ කියලායි විස්තර කරන්නේ මේ ලෝකෙ විනාශ වෙන කල්පේ විනාශ වෙන හැම දෙයක්ම කියන්න පුළුවන් තථාගතයන් වහන්සේට මිත්‍යා දෘෂ්ටියෝ මේ ලෝකෙන් මේ සංසාරයෙන් ඈතර වෙන දිනයක් බුදු ඇසටවත් හසු වෙන්නේ නැහැ කියලායි අපි අහලා තියෙන්නේ නෑ පංචානන්තරී පාප කර්මය කරපු කෙනත් යම් කිසි දවසක ඒ කර්ම විපාක ගෙවලා සංසාර දුක් කෙලවර කරගෙන නිවන් දකින්න. හැබැයි මිත්‍යාන්ධකාර ඉන්න කෙනාට කවදාකවත් මේ සසරින් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. 512028ක් බුදුවරු මේ ලෝකේ පහළ වුණා චාමික මහත්මයා තාම බැරි වුණා අපේ මිනිස්සුන්ට අපිට මේ සසරින් එකතු වෙන්න. ඇයි එකතු වෙන්න බැරි කොහොමද? අපි අල්ලගෙන තියෙන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි මිත්‍යා දිට්ඨිය. මිත්‍යා ධර්ම පිටිපස්සේ අපි යන්නේ. සම්මා දිට්ඨිය යහපත් ධර්ම නිවැරදි ධර්ම අපි අපේ ජීවිතවලට එකතු කරගන්නේ නැහැ. කොහේ හරි බුදු කෙනෙක් ඉන්නවා කියවනම් කොහේ හරි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියවනම් මිත්‍යා ධම් දැන් පේනවනේ රහත් වෙලා ඉන්නවා කියන උදවිය පිළිබඳව රහතන් වහන්සේ නමකගේ තියෙන ගුණාංග මොනවද කියලා බෞද්ධයෙක් ඉස්සෙල්ලා හැඳින ගන්න ඕනේ රහතන් වහන්සේ ගාව දැන් මට මතකයි මම මේ ආයතනයේ මේ මැදිරි ඉඳගෙන මේකතරා වැඩසටහනකදී අභියෝගයක් කරා රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමක් තියෙනවා නම් වන්දිල්ලල උසාවියේ නඩු අපේ එක වැඩසටහනකදී යම් වැඩක් මේ වැඩක් කියලා අපේ ස්වාමීන් වහන්සේ නමකටත් අපේ විද්වත් මහත්මයෙකුටත් වෙනකොට එක්තරා රහතන් වහන්සේ නමක් නඩු කියන්න ගියා මම මේ මෙතන ඉඳගෙනම කිව්වා රහතන් වහන්සේලා නඩු කියපු ගිය කාලයක් වන්දිල්ලපු කාලයක් ශාසන ඉතිහාසයේ කොහෙද තියෙන්නේ ඔව් මම හිතන්නේ මේ මිසෙදුඩු බිඳින හඬක් නගන්නට තමයි ඔබ මේ මේ මෙතුමිය උපසභාධිත්වයේ දරන චන්ද්‍රා නී මේ හේරත් මෙතිණියගේ මේ දායකත්වයේ තිබෙන මේ මේ මෙත්සිත පුවත්පත් වගේ දෙයක මේක තේමා වෙන්නේ මිත්‍යා අඳුරින් මිදී ප්‍රඥා ආලෝකෙන් ලෝ දකිමු කියලා. මේක මම හිතන්නේ අද දවසේ වැඩි වැඩියෙන් කතා කළ යුතු යුගකාරක වදන. මිත්‍යා අඳුරින් මිදී ප්‍රඥා ආලෝකෙන් ලෝ දකිමු. මොකද්ද මේකේ යථාර්ථය ඇත්තටම? චාමික මහත්මයා අපි හැම කෙනෙකුටම දර්ශනයක් තියෙනවා.
අපි දැන් ආයතනයකට ගිහිල්ලා ගහලා තියෙන අපේ දැක්ම සහ මෙහෙවර එහෙමනම් බෞද්ධයටත් තියෙන ඕන දැක්මක් සහ මෙහෙවරක් බෞද්ධයාගේ දැක්ම තමයි නිවන ඉලක්කය තියෙන ඔයා බෞද්ධයෙක් කියන්නේ එයා එයාගේ ඉලක්කය වෙන්න ඕනේ නිවන එහෙම නැත්නම් සතර පාය නෙමෙයි නිවන් දොර යතුරු කියන ශ්‍රද්ධාව ඒ වුණාට අපිට ශ්‍රද්ධාව නේද ගොඩක් වෙලාවට අඩු වෙලා තින්නේ මේ අපි නිවන් දොර යතුරු අපි ළඟ නැහැ නේද ඇත්තටම අපේ මිනිසුන්ට ශ්‍රද්ධාවක් නැහැ චාමික මහත්තයා ප්‍රඥාවක් නැහැ ඕක තමයි තියෙන ප්‍රශ්නේ මිනිසුන්ට ප්‍රඥාවයි අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සසර දුකෙන් එතර වෙන්න අපිට අර කියන ශ්‍රද්ධා දනං සීල දනං හිරියොත්ප්පියන් දනං සුත දනං ච චාගෝචේ ප්‍රඥාමේ සත්තමන් දනං බෞද්ධයෙක් ගාව දියුණු කරගන්න ඕනේ ධන හතක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. ඔන්න ඒ ධන හතයි දියුණු කරගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මම ඔයකේ මිත්‍යා අන්ධකාරෙ මිදී අපේ මේ මිත්‍යාවන් පසුපසයි යන්නේ. කොහේ හරි බුදු කෙනෙක් ඉන්නවා කොහේ හරි බෝධින් වහන්සේ නමක මූණක් ඇවිල්ලා තියෙනවා කිව්වොත් කොහේ හරි තැනක මොකක් හරි මෙව්වා පස්සේ තමයි අපි දුවන්නේ. නිවනට අදාළ කටයුතු සම්පාදනය කරගන්නේ. ඒ නිසා බෞද්ධයෙක් නම් බෞද්ධයාගේ ඉලක්කය වෙන්න ඕනේ නිවන. නිවන් දකින්න නම් එයා එයාගේ මෙහෙවර තමයි ධර්මයේ හැසිරීම. ඒ නිසා මගේ ඔය පුවත්පත ගොඩක් කට්ටියන්ට හරි විසයි චාමික මහත්තයා සමහර කට්ටිය අයින් කරනවා පත්‍ර කඩවල වලට ගන්නෑ මම කඩවල වලට පත්‍රේ දාන්නෙත් නෑ දැන් මේකට හේතුව තමයි මොකද යථාර්ථ යථාර්ථවාදී පෙන්නලා දෙනකොට මිත්‍යා ලෝක මිත්‍යාවන් පස්සේ හඹාගෙන යන මිනිස්සුන්ට ඕක හරියන නමුත් අපි මේ වගේ වැඩසටහන් වලදී කරන්න වෙ සැබෑදී නියම දේ නිවැරදි දේ සමාජගත කරන්න ඕනේ ධම්සේ සත තුලනේ මම හිතනවා ඉදිරියේදී අපිට හේදේ කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අපි හඳුන් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඔබ වහන්සේගේ විග්‍රහ දැනගන්නට කැමති. මේ පොත් මාලා මිත්‍යා දෘෂ්ටි ගැන ගැඹුරින් කතා කරලා තියෙනවා. දැන් ඔය බුද්ධ ශාසනයේ අපේ බුද්ධ ශාසනයේ පණ පිටින් අපාය ගිහිපු 6 දිනක් ඉන්නවා. මේ පණ පිටින් අපායේ ගිහිපු 6 දිනක් ඉන්නවා. ඒ 6 දෙනා තමයි සුප්‍රබුද්ධ රජුරෝ දේවදත්ත හාමුදුරුවෝ නන්ද යක්ෂයා නන්ද මානවකයා චින්චි මිස් එයා මේ ඔය ඔහම සෙට් එකක් ඉන්නවා පණ පිටින් ඉතින් මම ඕකක් ඔය කාරණා ටික ඔය පොතේ ලිව්වාම මේ මට එක ඔය පොත කියවපු මහත්තයෙක් කතා කරලා මට දෝෂ ආරෝපණයෙන් කතා කළේ මොනවාද ආන්දර මේ බොරු ලියන්නේ මේ බොරු ලියන්නේ වහන්සේට දාන්නේ නැතුවද මේ පණ පිටින් එහෙම කියලා පණ පිටින් අපාය ගියපු කතාව මං ඊට පස්සේ මං ඉත කෑ ගහන්න ගියේ නැහැ ඉතින් මිනිහෙක් අපිට මිනිහෙක් අපිට බැන්නට හාමුදුරු කෙනෙක් හිටියන අපිට ඒ මනුස්සයට බයින්ද බෑනේ බණින වචන අපි දන්නවා ඒ උනාට බයින් එක හරි නෑනේ ඊට පස්සේ මං කව මහත්තයා ඔතන මේ පණ පිටින් අපායට ගිහිපො 6 දිනක් ගැන ඔය ලියලා තියෙනවා ඔය දඟලන්නේ ගාන වැඩි කරගන්නද කියලා ඊට පස්සේ මනුස්සයා ඊට පස්සේ මට කතා කරන්නේ වෙන ෆෝන් එක තිබ්බා ඒ කියන්නේ පව පින කියන එක හරි බරපතලයි. පවට මිනිස්සු බයයි. පවට වැඩිය පවට පොඩි ජොලියක් තියෙනවා. පව කරනකොට පොඩි ජොලියකුත් එක්කනේ කරන්නේ. විපාකෙට ටිකක් බයයි. ටිකක් නෑ හොඳටම බයයි. මිනිස්සු පවට බය නෑ පිනටයි බය. පින් කරන්නයි බය. සිල් සමාදන් වෙන්න එතකොට දානමාන දෙන්න තමන්ගේ දේවල් අතහැරලා පූජා කරන්න ඒවට තමයි බය. පව් කරන්න බයකුත් නැහැ ලැජ්ජාවකුත් නැහැ. හිරියොත්ප්ප කියන දෙකම අපහමද මේ වෙනකොට තමයි දැන් මේ කාර්ය මිනිස්සු අතරින් ඈත් වෙලා තියෙනවා. ලෝකපාලක ධර්ම කියලා අපහමද විශ්සර ගන්න තියෙනවා පින් මේ නේද? ඒ වගේම දැන් ওই දන් දීම සිල් රැකීම කියලා කියන ඒවා බෞද්ධ ක්‍රියාකාරකම්නේ. ඒව කලත් නොකලත් එච්චර කමක් නැහැ. නමුත් කරන්න ඕන දැන් මනසින් යහපත් සිතිවිලි හිතන්න ඕන. චේතනාම් වික්කවි. ඔළුව රිලැක්ස් කරගන්න ඕන. අද ගෙවල් වල ඉන්න අයගේ ඔළු ගිනියන්නේ සමහරට මහා සල්ලිකාරයෝ යාන වාහන තියෙනවා. ඔළුව රිලැක්ස් නැහැ. ඒක පවක් නේ. නිින්ද යන්නේ නැහැ රැයට. ඒක පවක් නේ. තමන්ගේ මනස තුනුරවන්න පූජ කරපු කෙනෙක් හැම වෙලෙම මනස පිපුණු මලක් වගේ තියාගන්න එපයි. තමන්ගේ වචනේ තුනුරවන්න පූජ කරපු කෙනෙක් තමන්ගේ වචනේ දූෂිත වචන ආරෝමාමල අංගොණැන්දලා එහෙම වචන වෙන්න බෑනේ. මේ පච්ච සිරාලා පච්ච සිරියාව තියලානේ දැන් වැඩියෙන් ඉන්නේ. එතකොට ඒක හැම වෙන්න බෑනේ. කය බුදුහාඳුනට පූජ කරපු එකක්. එතකොට පිරිසිදුව පිළිවෙලකට තියාගන්න ඕන. එතකොට තුන්දොර තුනුරවන්න පූජ කළා කියන සිතිවිල්ල
තමන් කරන හැම ක්‍රියාවකදීම තමා තුල තිබුණා නම් ඒක හොඳ බෞද්ධකම. ඒක හොඳ බෞද්ධකම. එතකොට ඒ තුනරුවන් තුනරුවන්ට තොන්දර පූජ කරපු නිර්මල තුන්දරකින් තොරව දන් දුන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. සිල් රැක්ක කිය සිල් රකින්නවා කියලා වාඩි වෙලා හිටිය කියලා වැඩක් නැහැ. දැන් අෂ්ටාංග සීලය කියලා කියන්නේ සීල් පදාටක්නේ. ඒ සීල් පදාට ගැනීම නෙවෙයි සීලේ. සීල් පදාට ගැනීම නෙවෙයි සීලේ. ඒව හරගෙන කරන වැඩ කොටසයි සීලේ. අද මිනිස්සු සීල රකින්නවා කියලා සීල් පදාට ගන්න එකයි සීලේ හැටියට ගන්න. ඒක ගැනීම නෙවෙයි ඒක කොහොමත් අරගෙන ඊට පස්සේ කරන වැඩ තමයි සීලේ. දන් දීම සිල් රැකීම කියලා කියන එක අදහස් කරන්නේ සිල් බිඳගත් මුල් සිඳගත් සමාජයක් අපේ ඉදිරියේ තිබෙන්නේ පවට බිය වෙන්නටත් පිනට බර වෙන්නටත් තමයි මේ කාලේ වැඩි වැඩියෙන් අවශ්‍ය මං හිතන්නේ අපේ මේ සාකච්ඡාවට ඔබතුමාලා ඔබතුමීලාට සහභාගී වෙන්නට පුළුවන් තිබෙන ගැටලු අසන්නට මේ කාලේ අපේ සමිල්ලාස අවසර මේ දැන් තුන්දර තුන්රුවන්ට පූජා කරමින් ඉන්නේ අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්ස මම අහන්නේ අපි තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පමිනින්න ඕනේ කියනවා. තුන්තරා බෝධියක් වෙනවනේ දැන් ගිය ලකින සීලයක් වෙනවනේ දැන් සාමාන්‍යයෙන් මේ අපේ පාරමිතා සම්පූර්ණ කරගන්න පයි. එතකොට අපි නිවන් අවබෝධ කරගන්න මේ බෝධිය මුකෙන් නිවන් අවබෝධ කරගන්න නම් අපි පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ නේද? එහෙම බෑ කියලා වහන්සේගේ මම හිතන්නේ අපි හොඳ මේකට පයම් මුණු පුරණයක තුන අවසර දෙන්න මම හිතන්නේ මිතුමිය හනුව ඇති තුන්තරා බෝධිය කියන්නේ බුදු වශයෙන් බුදු මහරහත් කියන තුන්තරා পদවියෙන් එක් পদවියකින් අපි අපිට සමහර වෙලාවට අපි හඳුන්නේ මේ තුන්තරා බෝධිය පිළිබඳව තවබෝධයක් නැහැ මම මේ සංසාරයෙන් ඈතර වෙන්නේ බුදු পদවියෙන්ද පසේ බුදු পদවියෙන්ද මහරහත් পদවියෙන්ද කියලා එවැනි අවබෝධය දැන් සාමාන්‍යයෙන් එක හොඳ ප්‍රශ්නයක් මේ කලබලයේ උත්තර දෙන්න පුළුවන් එක කොන්නේ ටිකක් අපිට කාල වේලා අවශ්‍ය වෙනවා මේ දැන් අපි මේ සාකච්ඡා කරගෙන ගියේ බෞද්ධයා කියලා කියන්නේ තුනුරුවන්ට තුන්දොර පූජ කරීම සහ තුනුරුවන්ට තුන්දොර පූජ කරන එක Taman දැනුවත් වීම කියන එක එකක් එතකොට Taman දැනුවත් වුණාම නම් ඔළුව රිලැක්ස් කරගන්න පුළුවන් වචනේ සංවර කරගන්න පුළුවන් ඒක හොඳ සිහි කල්පනාවෙන් ඉන්න ඕන. එතකොට තුනුරුවන්ට තුන්දොර පූජ කරපු අපි යනවනේ ගමනක්. ඒ යන ගමනට තමයි සංසාර ගමන කියලා කියන්නේ. අපි මේ වාඩි වෙලා හිටියට මේ යනවා. අපි ඉන්නේ වාඩිලා තමයි මේ යනවා. ඒ යන ගමනට සංසාර ගමන. ඒක වෙන ආගමික සම්ප්‍රදායවල උගන්වන්නේ නැහැ. එතකොට සංසාර ගමනේ යන කෙනා මේක රොටේට් වෙන ලෝක 31ක බ්‍රහ්ම ලෝකවල අපහතර අපායේ කාම ලෝකවල දිව්‍ය ලෝකවල සදිව ලෝකවල පොඩි රොටේට් වෙනවා ඒ ලෝක 31කට තමයි සංසාර කියන්නේ එතකොට මේ සංසාර ලෝක 31කේ සැරිසරමින් යන ගමනේ සංසාරේ මිසින් වෙන එක තමයි නිවන කියන්නේ එතකොට නිවන් දකින නිවන තමයි අපේ එන්ඩ් එක අවසානේ කෙලවර එතකොට නිවනින් අවසාන වෙන්න කැමති මිනිස්සුත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා අකමැති අය ඉන්නත් ඕන නැත්නම් අපායට සෙනග නැති වෙනෝනේ මිත්‍යා දෘෂ්ටිකව ඉන්නත් ඕන නිත ඔක්කොම නිකන් මේ බණ ටික අහලා ඔක්කොම රහත් වුණා මේ මේ සමතුලිත නැහෙනේ අපිට ලෝකේ පවකාරව නැති කරන්න බෑ හැබැයි අර යන ගමන යන කෙනා එයා හිතේ අදිෂ්ඨානයක් කරගනවා මම බුද්ධත්වයට ලබනවා දීපංකර පාදමූලේ සුමේද තාපසයෝ බුද්ධත්වය මෙයාට නිවන් දකින්න පුළුවන් කියලා කිව්වහම සුමේද තාපසයෝ කල්පනා කරේ මම බුදු වෙන්න ඕන කියලා. ඒක මහ දුරබැහැර ගමනක්. දුක් පිරුණු ගමනක්. කැපවීම ඕන. ලොකු කැපවීමක් ඕන. ඒ කැපවීම සාහිත්‍යයට ගත්ත පාරමිතා හැටියට. සෙට් එකක් ලස්සන ගාලපල පෙන්නන්න එපා ඒකෙන් තමයි සාහිත්‍යයට ගත ඒ පාරමිතාව ජීවිතේ තියෙන එකක් එතකොට මේ තුන්තරා බෝධියට තුන්තරා බෝධියෙන් එකක් පතාගෙන යනවා එතකොට මේ පතාගෙන ඉන්න පුජ්‍යලයා ඒක තැන් තැන් වල කියන්නේ නැහැ මම බුදු බව පතනවා මම මේක පතනවා කී කියා කියන්නේ නැහැ කියන්නේ නැහැ කියලා කියන්නේ හංගනවා කියන එකද නෑ හංගන්නේත් නැහැ
එයා යන ගමන දිහා බලාගෙන ඉන්න ප්‍රඥාවන්තයට තේරෙනවා මෙයා යන ගමන බොහොම දුර ගමනක් කියලා. හැබැයි එයා Facebook එකට දාන්නේ නැහැ මං නිකන් රහත් වෙලා සෝවාංගල වගේ කියලා. දැන් පෞගිය කාලේ මට නොට කෝල් එකක් ඇවිල්ලා එක නෝන කෙනෙක් කතා කරලා කියනවා අපේ හාමුදුරුවනේ අපේ මහත්තයත් කැමති නම් අපි දෙන්න රැයට ඇඳන් දෙහික නිදාගත්තට කමන්න නැහැ නේද කියලා. දැන් මේක බැලුව බැලමට මේක පොඩි ගැටලුවක් තියෙනවා. මේක මේ හාමුදුරංගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මෙතන පොඩි මෙන්ටල් කේස් එකක් තියෙනවනේ. මොකද මේ මිනිස්යාට කවුරු හරි සිල්මෑණි කෙනෙක් කියලා තියෙනවා ඔයා සක්‍රුදාගාමි වෙලා ඉන්නේ කියලා. ඔයාට අනාගාමි වෙන්නත් පුළුවන් කියලා. එතකොට දැන් අනාගාමි වුණාමනේ කාමරාගි නැති වෙනවයි කියලා කියන්නේ. මාත් අනාගාමි වෙලා නැති හින්දා මටත් ඔක හරියට තේරෙන්නේ නැහැ. නමුත් දැන් මේ ගෑනු කෙනාට මනසින් ඒක තේරුම් අරන් මට මේක කීම අදහස තමයි මේ වෙලා තියෙන්නේ. මට එවල තේරුණා මේ මෙයාද අනාගාමි වෙලා තියෙන මේකේ මහත්යද කියලා. මොකද මහත්යත් කැමති කිව්වනේ. මේ වගේ මිත්‍යා ලෝකවලත් ඉන්නවා. එතකොට සමහර අය උදේ සිල් සමාදන් වෙන්න ගියාම එයා කැමතියි හවස වෙනකොට ගෙදර එනකොට එරුදියෙන් එන්න. ඒ එයාගේ වුමනාවකට නෙවෙයි අල්ලපු ගෙදර ගෑනට කට පෙන්නන්න. මෙන්න උඹ දැනගනින්න මේ අපේ தත්වේ කියලා. එතකොට එතන තියෙන්නේ මානය. එතකොට මේවා හරි තැම්පත් සංසුන් අවබෝධපූර්කව තොන්දොරත් සමග යන සියුම් ආස්වාද ජනක ගමනක්. මේ නිවන කියලා කියන්නේ ඒක මහා ආස්වාද ජනක ගමනක්. ඉතින් ඔබතුමී ආ ප්‍රශ්න මම ඔය කෙටියෙන්ම කිව්වේ මට වෙලාව ඕන තමයි. එහෙමයි. මම හිතන්නේ අපිට තිබෙන කාලය පිළිබඳව ගැටලු තිබෙනවා. ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි අපිට කාලය බොහෝ වෙලාවට අපි ගෙවිලා අවසන් වුණා. අපිට අද වැඩසටහන පිළිබඳව සීලු කතා කර කාරණාත් එක්ක සමාලෝචන කරලා මෙන්න ඔබතුමා දෙන පණිවිඩයක් දැනගන්නට කැමතියි. ඇත්තටම මම හිතන්නේ කාලීන මාතෘකාවක් සාකච්ඡා කරේ කර්මය මිනිස්සු මේක ගැන බොහොම චාරක මහත්තයා මේ සුළුෙන් තලකන්නේ අපි හැම වෙලාවකම කියන්නේ මොකක් හරි දුකක් අපිට එනකොට අපිට මේ මොන කර්මයක්ද දන්නේ කියලා මිනිස්සු සැප විඳිනකොට අපි හැමෝම කියන්නේ නැහැ අපිට මේ මොන කර්මයක්ද කියලා සැප. එතකොට මේ පින් පව් කියන දෙකම අපි සංසාරයේ කරපු කර්ම තමයි මේ අපි ගෙවන්නේ. එතකොට මම හිතන්නේ මෙතන චේතනහම් වික්කවේ කම්මං වදාමි. අපි මම හිතන්නේ මේ වැඩසටහනට මේකත් එකතු වුණොත් තමයි මේකේ සම්පූර්ණ වෙන්නේ. අපිට මේක ඇත්තටම කර්මය කියන්නේ මොකද්ද කියලා මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතනම කියන්නේ අපි කර්මය. එතකොට චේතනාව තමයි අපි හැමදෙරෝ පැහැදිලි කරා මේක. චේතනාව තමයි කර්මය කියලා මේ. එතකොට අපේ ජීවිතයේදී මම මේක හොඳට මතක තියාගන්න මේ කර්මය කාටවත් බාර දෙන්න බෑ. එතකොට දැන් මංගාවට තියෙන ගොඩක් මිනිස්සු චාමික මහත්තයා අහන දෙයක් තමයි අපිට මේ දුක් මීඩා ලැබිලා තියෙන්නේ අපිට මේ කරදර එන්නේ අපිට කවුරුත් මොනවත් කරලාද මගෙන් අහන ප්‍රශ්නය මංගාවට එන කට්ටියගෙන් 95%ක් මගෙන් අහන ප්‍රශ්නය තමයි අපිට කවුරුත් මොනවත් කරලාද නෑ අපිට කවුරුත් මොනවත් කරලා නෑ අපි කරගත්තු කර්ම තමයි අපි මේ ගෙවන්නේ අපි සැප විඳිනවා නම් අපි සංසාරයේ කරපු කුසල කර්මයි මේ විඳින්නේ අපි දුක් විඳිනවා නම් අපි මේ සංසාරයේ කරපු අකුසල කර්මයි අපිට මේ විපාක හැටියට ලැබිලා අපි විඳින්නේ. එනිසා අපිට කාටවත් හෝනියම් කරන්න බෑ. මම අභියෝග කරලා දෙන පුළුවන් කෙනෙක් මට හෝනියම් කරන්න කියලා. එනිසා ඒකත් එක්කම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මේ කර්මෙන් වැළකෙන්න නම් අපිට ඒක ආරක්ෂාවයි තියෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ එක එක රක්ෂණ ආවරණ අපේ ස්වාමින් වහන්සේලාට පවා මේ රජෙන් රක්ෂණ ආවරණයක් ලබා දෙනවා. නමුත් අපි බෞද්ධ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට රක්ෂණ ආවරණයක් දීලා තියෙන චාමික මහන්තයා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. එහෙනම් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිවණ පිරිසටම තියෙන එකම රක්ෂණ ආවරණයක් ඒක තමයි ධර්මයේ හැසිරීම. ධම්මෝ හවේ රක්ඛති ධර්මචාරී ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ ආරක්ෂාව තියෙන මේ චාමික මහත්මයා වෙන ආරක්ෂාවක් අපිට අවශ්‍ය නැහැ. හොඳයි. අපි හැමදෙරෙණි අද අපේ වැඩසටහන හමාර කරන්නට ඔබ වහන්සේ අවසාන වශයෙන් අපේ සමාජයට දෙන පණිවිඩයත් කෙටියෙන් හෝ දැනගන්නට කැමති අපේ හැමදෙරෙණි අවසර. ඔව් ඇත්තටම දැන් අද වැඩසටහනට අපේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර මහත්මයා සහභාගී වුණා. ඒ වගේම මෙත් සිත පුවත්පතේ උපසභාපතිතුමිය සහභාගී වුණා. මේ අනික් අපේ ඇත්තන් සහභාගී වුණා. මම ලියපු පොත් පිළිබඳව සාකච්ඡා වුණා. ඒ පොත් වලින් කර්මය පිළිබඳව. එතකොට මම කියන්නේ නැහැ මිනිස්සුන්ට පින් කරන්න කියලා. මම කියන්නේ නැහැ මිනිස්සුන්ට පව් කරන්න ඕනේ කියලා.
තමන්ගේ කර්ම තමන් ගෙවන්න ඕන මට මේ කර්ම ගෙවන්න බෑ කාගේවත් මගේ කර්ම ටිකත් මේ ගෙවා ගන්න බැරුව මම ඉන්නකොට මේ අනිත් මිනිසුන් කර්ම මට කොහොමවත් ගෙවන්න බෑ නමුත් මම මෙතන කරලා තියෙන අධ්‍යනයක් අපි අධ්‍යනයට නැඹුරු වෙච්චයිනේ යුනිවර්සිටි එකේ මේ බොහෝ වෙලාවට අධ්‍යනයකින් සමාජය ගැන සාහිත්‍ය ගැන ධර්මය ගැන එහෙම ඉන්න අයනේ ඔබ වහන්සේ මං හිතන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බුද්ධ ශාวก භික්ෂු විශ්වවිද්‍යාලයේ මේ පශ්චාත් අධ්‍යයන ඒකකේ මේ මං හිතන්නේ අධ්‍යක්ෂ එහෙම කාලයක් හිටියා දැන් ඒ ඔක්කොගම නිදහස් වෙලා මේ මම තනතුරු වලට ආස කොටසක් ඉන්නවා සමාජය වැඩ කරන්න ආස කොටසක් ඉන්නවා බුධිය ගන්නාස නිකම්ම කකා විපින්නාස කොටහක් ඉන්නවා එක එක මිනිසුන්ගේ එක එක රුචිකත්වනේ තියෙන මේ කර්ම ඒගොල්ලෝ ඔව කර්ම තමයි ඉතින් එක්තරා විදිහේ ගෙවන්නේ ඉතින් දැන් මගේ රුචිකත්වයේ තියෙන්නේ මං කරපු වැඩ මගේ බයෝඩේටා එකට එනවා කියලා ඒක මං කරන වැඩ මගේ අත් දෙකෙන් මගේ මනසෙන් කරන වැඩ මිසක රාජ්‍ය බලය අරගෙන තනතුරු තනතුරු බල අරගෙන එහෙම කරන්න ආස එකක් නෙවෙයි එක එක්කෙනාගේ විදි. දැන් මේක බොහොම කැපවීමෙන් මං කරපු පරිේෂණයක පැත්තක්. මගේ පරිේෂණවල පැත්තක්. ඔතන මෝහණය, මෝහණේ කිරීම, එතකොට දුක් විඳීම, කර්ම හැදෙන මිනිසුන්ට හැදෙන විවිධ ලෙඩ රෝග, කොඩි වින කිරීම, අංජනං යැවීම, පිල්ලි යැවීම එතකොට කර්මයේ විංශල් ලෙඩවීම තමන්ගේ බලය පෙන්නලා හොඳ තත්වතානාන්තර පෙන්වීම තමන්ගේ නැති ගුණ අනිත් අය ලව්වා ප්‍රකාශ කරවා ගැනීම තමා තුළ නැති ගුණ අනිත් අය ප්‍රකාශ කරන පොඩි ජොලියක් මනසට ගැනීම ඒ වකුසල් ඒ තුළ ඒ තුළ තමන්ට නැති තමන්ගේ සමාජ පෙන්වමින් සමාජ කටයුතු කිරීම ඒ වගේ කරපු මිනිස්සු ගැන ඒ මිනිස්සු ඒ කරපු කර්මවල විපාක විඳින විදිහ විඳ හැටි පිළිබඳව සරලව මනුස්සයන්ට කියලා දීමක් තමයි මේව කලේ. නමුත් මම පිළිගන්නවද නැද්ද කියන එක තමන්ගේ කර්මය අනුව සිද්ධ වෙන දේවල් මිසක අපි කිව්වා කියලා සිද්ධ වෙනේව නෙවෙයි. ඒ නිසා මම ආරාධනා කරනවා අද දවසේ මේ පොත් අරගෙන කියවන්න. මේ වගේ තව දැන් සමහරව කැමතිනේ අපිටත් උගන්නන්න. ඉතින් මේවා කියවලා මේවා අඩුපාඩු පෙන්වන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මේ අනුව ජීවත් වෙන්න පුළුවන් නම් ඊටත් වැඩිය හොඳයි. එතකොට මේ අනුව සමහර වෙලාවට දැන් දරුවෙක් මව කුසට එන්නේ කිසියම් ලේ සුවඳට කර්ම සම්බන්ධ. දැන් සමහරව ඉන්නවා අද ගබ්සා කරන අය. ගබ්සා කරන්න උනන්දු කරන අය. ගබ්සා කරන්න උදව් කරන අය. ඒ අයට ලැබෙන දරුවෝ අද ගොඩක් ඔටිසම් දරුවන් ලැබීමේදී 80%ක මේකේ තියෙන කර්ම පරිසන්දීමේ පරතරය අපි එහෙම දරුවන්ට සලකන්න ඕන ඒ වගේ දෙමව්පියන්ට අපි අපේ රටේ මහා අවස්ථා ලබා දෙන්න ඕන මේ හිඟන අයවැයක් ඊයේ පෙරේදා එළියට දැම්ම ඒකෙවත් මේ වගේ දරුවන්ට දෙමව්පියන්ට සලකන සැලකිල්ලක් නැහැ ඒ නිසා ඒ දරුවන්ට සමාජ අවධානය යොමු ඕන නමුත් ඒවයි යටින් දුවන හොය කර්මයි ඒවා ගැන ඇතුළත් වෙන්නත් ඉබඳු කර්ම වලින් යහපත් විදියට ජීවත් වීමට හේතු බූත වන ගිහි ගෙදරට බුදුබණ බුදු පහන තියන්නේ කොහමද බුදු පහන තියන්න ඕන මොන පැත්තටද දිනපතාම බුද්ධ පූජාව ආහාර පූජ කිරීම ආහාර පූජ කරයින් පස්සේ වාස් කරන්නේ කොහමද සතියක් බුද්ධ පූජාව තියලා එක දවසක් තියන්න බැරි වුණොත් පව් සිදු වෙනවද අකුසල් සිදු වෙනවද ආදී මිනිසුන්ට තියෙන ප්‍රශ්න විවිධාකාරයේ ප්‍රශ්න මේවයි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ කෘති අරගෙන කියවලා බලලා එයින් ධර්මයේ තේරුම් ගන්න ධර්මය නොදැන ධර්මයේ කතා කරන්න ඉන්න එපා. බණ පොත් කියන්නේ නැතුව ධර්මයේ කතා කරන්න ඉන්න එපා. හිතේ වෛරය, ක්‍රෝධය, ඉරිසියාව තියාගෙන ඒ බණ විදිහට මේ මිනිසුන්ට පහර ගහලා යන බණ කියන්න එපා. එතකොට ඒවා විපාක දෙනවා. කියලා කියන කාරණේ තමයි මේ කර්මය කියන පොත්වලින් සාකච්ඡා කරන්නේ ඒවා පිළිබඳව මේ දෘශ්‍ය මාධ්‍ය තුලින් සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලබා දීම පිළිබඳව TNL රූපහායටත් මම ස්තුතිවන්ත වෙනවා සීල දනාටම තුරුණගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා
හොඳයි මම හිතන්නේ අපේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද පාතේකම ඥානිසර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ අපගේ පුණ්‍යානුමෝදනය මේ අවස්ථාවේ පුද කරනවා ඒ වගේම අපේ වැඩසටහනට සහභාගී වෙලා ඉතා වටිනා දහම් කරුණු බොහොමයක්කින් අපිය දැනුවත් කරපු පාරම්පරික දේශීය වෛද්‍ය ඒ වගේම වෛද්‍ය ජ්‍යොති වෛද්‍ය ශිරෝමනි වගේ ආදී බොහෝ ගෞරවනීය නාම රැසකින්ම පිදුම් ලැබපු ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ මේ අවස්ථාවේ පුද කරනවා අද අපේ වැඩසටහනට සහභාගී වුණ කොළඹ 10 මරදානේ සහ මහරගම නාවින්න සාහිත්‍ය පොත්පිස ප්‍රකාශන ජාලයේ ගරු සභාපති නන්දලාල් උදේමුණසිං මහත්මයාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ පුද කරනවා ඒ වගේම මතකොම යටදලවත්ත මාකොස්ගා මුල්ලේ සිට පෙමිනි පද්මිනී ගම්මන්පිල මෙතනියටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ පුද කරනවා ඒ වගේම හෙට දවසේදී 69 වෙනි ජන්මදිනයේ උපන්දිනයේ සමරන ප්‍රේමා ගම්මන්පිල මෙතනිය මලබඩ කල්තරපාරේ ඔබතුමීටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ පුද කරනවා මං හිතන්නේ එතුමීගේ තව සහෝදරියක් හිටියා රංජිනී ගම්මන්පිල කියලා අද හිටියා නම් එතුමියත් මේ තුන් මැදෙම මද්දුම දෝණිය හැටියට ඒ තුන් දෙනා එකටමයි හැම ගමනක්ම එකට ගියේ මීට තෙමසකට කලින් එතුමී අපි අතරින් පරලෝසයටපත් වුණ රංජිනී ගමගේ රංජිනී ගම්මන්පිල මෙතනියටත් इतमी पेतु ये अमा महानीवन बहु दूर नोए वा किल साधु सिथिन प्रार्थना करनो इतमी अगे ये निर्वाण सूए नुभो नुदुर अद्भावे की धीम एट ये निवान सूए लभे वा किल प्रार्थना करनो योगे मद अपे वेड सटाण्ड संभागेला प्रश्न हनटा अपीट दायक लबादील अपीट अपे वेड सटाण्ड आलोक करपु निश्चित पुवत्पते गर उपसभापति चंद्रानी हेरा मेतनीट तपगे प्रणाम प्रसादे मे आस्था पुद करनो इसे नाम सदैवतीन अभी बलापुरुत्ति नो मेवनी वटिना पुतपत पिली बंदो ये वगे दहम कारण पिली बंदो अपे मे दहम से सती कथा भाकरण देवियो भूतियो पिली बंदो अभी कथा भाकरण बलापुरुत्ति नो इधर बैठ सटहन के दी वगे अभी बलापुरुत्ति नो निवन पिली बंदो निवन मग पिली बंदो कथा भाकरण अभी लबन मासे दिसंबर मासे पालोसिन बदादा रात्रि मे 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 विलावटम रात्रि नमे अतिट यली उबहमु बलापुरुत्ति अभी समुगण अपे गौरवीय පාතේකම ඥානිස්තර අපේ ස්වාමින්දයන් වහන්සේට ඒ අෂ්ට පරිචාර පූජා සෙසු පිරිකර පූජා කිරීමෙන් අද අපේ වැඩසටහන හමාරටපත් නිමවටපත් කරනවා ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි මෙවැනිම කාලීන වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ යාලින්දේ සමුගෙන යන්නේ ඔව් සිතුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ दम महिमें पहदीम पमनई सदहद सनसीम उतुबन पद यक्न सवन वकेवा उदुकुन पमनक सितट नगेवा